සුභ මධ්‍යහනයක් විදවල්පතිතුමාට ඒ වගේම ප්‍රාථමික අංශයේ විදවල්පතිතුමා විදවල්පති දෙපළටම වගේම අපේ ගුරු මහත්මීන් මම හිතන්නේ මහත්තුරු සර් කෙනෙක් ඉන්නවා බුදුයා කල්පොතේ ප්‍රාථමික අංශයේ සර් කෙනෙක් ඉන්නවා වයිට පහාරේ හතර වතාවක් පහතු හරි 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 අපි මේ පටන් ගමු කාල වේලා යවන්නතු මේක ඇත්තටම මම විදවල්පතිතුමා කියපු තැනින්ම නවත්තු කරගෙන මම පටන් ගන්නම් මේක විතර අමාරුයක් නෙවෙයි කම්පියුටර් නම් මේකට අවශ්‍යම නැහැ මේක මේ ටච් කරන්න පුළුවන් නම් එච්චරයි මෙතන කිසිම දෙයක් අවශ්‍ය නැහැ මේකේ මේ වටිනා කියන දෙයක් තියෙනවා මේ මේ පෑන් හතරක් තියෙනවා මේක ඇත්තරම මේ එක පෑනක් ඇති අපිට මේකෙන් වැඩ කරන්න මේ පෑන් හතරම ගේන්න එපා ඒ වගේම මම ඉල්ලනවා විදෝරතුමාගේ මෙතන පෑන් හතරම තියන්නත් එපා කියලා හේතුව තමයි පෑන් හතරම තිබ්බොත් පෑන් හතරමයි නැති වෙන්නේ එකපාර මේක මැග්නටික් හිඳ එකට තියෙන්නේ ඒ වගේම මේ ඒරියල් එක මේකත් ගේන්න ප්‍රාථමික අංශයෙන්ද පොඩ්ඩක් බලාගෙන ළමයිට මේ වෙලක් විතර භාවිත කරන්න එපා වැඩනටක් ගාලා මේ මොකද මෙහෙම කඩලම් දුවේ ප්‍රාථමික අංශයේ ගුරු මහත්මීන් කීප දෙනෙක් කඩලා දුන්නා මේක මෙහෙම ගහන ළමයිට ඇත්තටම කියන්නේ අමතකුණා කියලා මේ පස්සේ කෙනා මේක අමතකුණා මේ වෙලක් කියලා හිතුවා කියලා ඒතකොට මේක හරි වැදගත් මොකද ඉහළ ප්‍රදේශ වලට ලං වෙන්න අපි භාවිතා කරන්නේ මේ ඒරියල් එක ඒකින්ද ඒක හරි වැදගත් ඊට පස්සේ මේ රිමෝට් කන්ට්‍රෝල් එක මේ තියෙන උපකරණ ටික ඉතාම වැදගත් උපකරණ ටික මේක අපි පැත්තකින් තියලා පටන් ගමු මේකේ කම්පියුටර් එක ඔන් කරගන්න විදිහ අනිත් ඒවා ප්‍රොජෙක්ටර් එක ඔන් කරගන්න විදිහ හරි බේසික් ඒවා මම පස්සේ කියලා දෙන්නම් ඒවා මූලික කාරණා නමුත් අපි බෝඩ් එක කොහොමද මේ බෝඩ් එකෙන් වැඩ කරන්නේ කියන එක මම මේ කේබල් කනෙක්ට් කරගන්න හැටිත් කියලා දෙනවා ඒකින්ද ඒක අන්තිම වෙනකන් හිටියොත් හොඳයි නැත්නම් ඊට ඉස්සෙල්ලා යක්මා ඊට පස්සේ අරක මේ මේකේ හොඳම ටික තියෙන ඇත්තම අන්තිමට පොඩ්ඩක් අන්තිම වෙනකන් රැඳෙන්න කියලා ඉල්ලනවා පිටුවල්පතුමා නම් බෑ මම හිතන්නේ එකමාරට විදුවල මේ අවසන් කරන්න තියෙන නිසා හරි අපි බලමු ඉස්සලා මේකේ වැදගත්ම මේ කිව්ව පෙන් එක අපිට මේ පෙන් වල කලර් එක අනුව මේක මෙහෙම තියන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ මෙතන තියෙන මැග්නට් එකක් මේ මැග්නට් එක ඉස්සරහින් තිබ්බම මේ පෙන් එක ඇලවෙනවා බෝඩ් එකට ඒ වගේම ඒරියල් එක තියෙනවා මේ ඕනෑම පෙන් එකක් අතට ගත්තොත් බෝඩ් එක අපිට ඕපන් කරලා දෙනවා ඇත්තට මේ බෝඩ් එක හිතනවා ස්මාර්ට් කියන්නේ එක තමයි ආ හිතනවා හරි ගුරුවරයා පන්තියට ආවා එයා වැඩසටහන පටන් ගන්න යන්නේ එයාගේ ලෙසන් එක පටන් ගන්න යන්නේ එතකොට අපිට වයිට් බෝඩ් එක ඕපන් කරලා දෙන්න ඕනේ ඒතර ගුරුවරයා මේ වයිට් බෝඩ් එකේ කළු පාට පෑන නම් අතර ගත්තේ කළු පාට පෑනෙන් තමයි ලියවෙන්නේ නිල් පාට පෑන අතර ගත්තොත් නිල් පාට පෑනෙන් ලියවෙන්නේ අපි රතු පාට පෑන අතර ගත්තොත් රතු පාටින් ලියවෙන්නේ මම ගුරුවරුගෙන් ඉල්ලන්නේ ලියන්න ඔච්චරයි වයිට් බෝඩ් එක ලියනවා ඊට පස්සේ අපිට මෙතන තියෙන සුදු පාට පෑනක් ඒක ඇත්තටම පෑනක් නෙවෙයි ඉරේසර් එකක් තොර මේක ගත්තොත් ඉරේස් කරන්න පුළුවන් හැබැයි අපේ ගුරුවරුන්ගේ පුරුද්දක් තියෙනවා ඔය මොන ඉරේසර් එකක් අතිබ්බත් තරන්නේ ඕක තමයි ඉරේසර් එක ඒකත් ඉරේසර් එක මේ බෝඩ් එක සාමාන්‍යයෙන් මෙහෙම අත එනකොට දන්නවා රයිට් ඉරේස් කරන්න තමයි එන්නේ එතකොට එයා ටග් ගාලා ඉරේසර් එක ඔටෝමැටිකලි සිලෙක්ට් කරලා දෙනවා ඒක දෙන්නේ මේ කොටුවක් ආවොත් ඒක ඉරේසර් එක හැබැයි තාම වන් ඉන්න රතු පාට පෑනේ මම ඉරේසර් එකක් සිලෙක්ට් කරේ නෑ ඇයි මට ඉරේසර් එකක් සිලෙක්ට් කරන්න පුළුවන් මෙතන ඉරේසර් හැබැයි මම සිලෙක්ට් කරන්නේ මම තාම ඉන්නේ රතු පාට පෑනේ මම ඕනම වෙලාවක මේක අත තිබ්බොත් ඒක ඉරේසර් එකක් විතර ක්‍රියාත්මක වෙනවා. එතකොට මම මෙහෙම ඉල්ලන්නෙත් නැහැ. මේකත් එපා. මේ වැඩෙත් කරන්න එපා. ඕකත් පැත්තකින් තියමු. ඕකත් මේ ගුරුවරු හිතනවනේ හරි මේ මෙතන පෑන තියෙතියා ඒක හරි කරදරයක්. හරි. කරදරයක් නම් මෙච්චරයි කරන්න තියෙන්නේ. හරි ලේසි. පන්තියට එනවා. පරිගණකේ ඕපන් කරගන්නවා. පරිගණකේ ඔන් කරා. ප්‍රොජෙක්ටරේ ඔන් කරා. ඒකට ඇත්තම තියෙන ප්‍රොජෙක්ටරේ ඔන් කරන රිමෝට් කන්ට්‍රෝලර් එක. ඒක මේ රතු පාට බටන් එක ප්‍රෙස් කරාට පස්සේ ප්‍රොජෙක්ටරේ ඔන් වෙනවා. ඔච්චරයි කරන්න තියෙන්නේ. ගුරුවරයා පන්ති දෙනවා එක පෑනක් කරන්. මේ පෑන ඕනෑම කලර් එකක් ඉස්සරහා රතු පාට හෝ නිල් පාට කළු පාට මේ ඕනම එකක් ඉස්සරහා තියලා අතර ගන්න. ඕපන් කරලා දෙනවා බෝඩ් එක. හරි. මම කළු පාට තමයි සිලෙක්ට් කරේ. ඒතර කළු පාටින් ලියවෙන්නේ. ඉතුරු පාට මෙතන තිය තියා ගන්න එපා. ඒක කරදරයක් නෑ. මේ තියෙන මෙනුවේ අයිකන 25ක් තියෙනවා. 25 තියෙනවා රතු පාට පෑන, කළු පාට පෑන සහ නිල් පාට පෑන. පෑන් වර්ග තුනක් තියෙනවා ප්‍රධාන පාට තුනක් තියෙනවා ඊට පස්සේ මේකේ ඉරේසර් වර්ග දෙකක් තියෙනවා මෙච්චර දුර යන්න ඕනේ නැහැ ඉරේසර් එක හොයන්න මෙතනම දීලා තියෙනවා ඉරේසර් වර්ග දෙකක් පළවෙනි ඉරේසර් එක පොයින්ට් ඉරේසර් කුඩා ප්‍රදේශයක් අපිට ඉරේස් කරගන්න සහ ඉරේසර් විශාල ප්‍රදේශයක් ඉරේස් කරගන්න බලන්න මේකේ හරි ලේසි මට මේ පෑන අවශ්‍යත් නැහැ මට ඇඟිල්ලෙන් ලියන්න පුළුවන් කළු පාට පෑන රතු පාට පෑන නිල් පාට පෑන ඊට පස්සේ මට ඉරේස් කරන්න පුළුවන් පොයින්ට් ඉරේසර් පොඩි ප්‍රදේශයක් ඉරේස් කරගන්න මම නිල් පාට සහ ඉරේස විශාල ප්‍රදේශයක් ඉරේස් කරගන්න මේ තියෙන අයිකන 25ම වැඩ කරනවා ගුරුවරයාට හරි ලේසි මම හිතන්නේ ඔබට මේක අපහසුයි කියලා මේක වයිට් බෝඩ් දෙකක වයිට් බෝඩ් මාකර් එකකින් ලියනවා වගේ හයි පෑන ගත්තා ලිව්වා
ඉරේස් කරන්න ඕන ලාඩ ඉරේසර් එක ගත්තා ඉරේස් කරන්න. ඔය ටික කරන්න පුළුවන් ද බැරිද සාමාන්‍ය? ඕක තමයි. ඉතින් ඕක තමයි ඔච්චරයි ස්මාර්ට් බෝඩ් කියන්නේ. නෑ ඇත්තම මීට වැඩි දෙයක් තියෙනවා. මේක අපි කියනවා බේසික් මේකේ මූලික කාරණා ඔච්චරයි. ගුරුවරට ලියන්න පුළුවන් නම් ඉරේස් කරන්න පුළුවන් නම් ගුරුවරට ලෙසන් එක කරගෙන යන්න පුළුවන්. අකුරු ලියන්න පුළුවන්. මෙතන ඉඳන් මම ප්‍රාථමික ඒ කියන්නේ එක වසරේ සිට පහ වසරට දක්වා කොහොමද කරන්නේ අපි ලෙසන් එකක් කරන්න කියලා මම පැහැදිලි කරන්න. පළවෙනියටම තියෙනවා අපි අයන්න ලියන විදිය. මම හිතන්නේ අපි ඉස්සල්ලාම හෝඩිය තමයි ඉගෙන ගන්නෙ. හෝඩිය එක වසරේ ගුරු මහත්මීන් මට පොඩ්ඩක් අත උස්සන්න. ඒ මහත්මීන් විතරක් එක වසර. හරි. ඔබතුමියන්ලා පොඩ්ඩක් මේක බලා ගන්න. එක වසරේදී අපිට වැදගත් වෙනවා රූල්. තනි රූල්, ඩබල් රූල්, කොටු රූල්, ප්‍රාථමික අවධියේදී වැදගත් වෙන රූල්. මේ බෝඩ් එකේ රූල් නැහැ. හැබැයි රූල් ගන්න පුළුවන්. මේ තියෙන පෑනක් අතට අරන් ඕනම හිස් අවකාශයක තියලා අතට මෙහෙම තප්පරයක් මේක තියාගෙන ඉන්න තප්පරයක් මේක තියාගෙන ඉන්න මෙනුවක් එනවා. මේ මෙනුවට අපි කියනවා සැඟවිච්ච මෙනුවක්, පළවෙනි හිඩන් මෙනු එක. ඒකේ අවසාන අයිකන් එක තියෙනවා. මේක තමයි අපිට රූල් වෙනස් කරන්න තියෙන්නේ. නමුත් එක වසර ගුරු මහත්මීන් මට පොඩි දෙයක් කරන්න ඕනේ. පළවෙනි වසරේදී මුල් කාලයේදී වයිට් බෝඩ් එක පාවිච්චි කරන්නේ නැහැ. සෙල්ලම් ගෙවල් වලින් ළමයි ඇවිල්ලා ආවට පස්සේ පළවෙනි සුමාන කීපය සුමාන මාසයක් විතර වයිට් බෝඩ් එක පාවිච්චි කරන්න එපා. මේක බ්ලැක් බෝඩ් කරගන්න. පොඩි කාලේ ළමයිට මේ කන්ට්‍රාස්ට් කියන එක දෙන්නේ බ්ලැක් බෝඩ් එකේ වයිට් කලර් එකෙන් මිසක් වයිට් බෝඩ් එකේ බ්ලැක් කලර් එකෙන් නෙමෙයි. ඒකින්ද පුළුවන් තරම් එක වසරේ ළමයි සෙල්ලම් ගෙවල් වලින් ආපු ගමන් වයිට් බෝඩ් එකක් කුරු කරන්න එපා. ඒක අන්තිමාරදී ඒක අන්තිමාරදී ක්‍රියාවක්. අපි ඒ ළමයට දෙන්නේ බ්ලැක් බෝඩ් එක බ්ලැක් බෝඩ් එකේ වයිට් කලර් එක. ඒකින්ද මතක තියන්න අපිට මේක බ්ලැක් බෝඩ් වුණ ගමන් අපිට අනිවාර්යෙන් මෙතන සුදු පාට පැන්සලක් නැහැ. සුදු පාට නැහැ. මෙතන තියෙන නිල් පාට, රතු පාට සහ කළු පාට. එතකොට අපිට මෙතන පැන්සල තියෙනවා, පෙන් එක. මේ පෙන් එක ටච් කරපු ගමන් අපිට සුදු පාට ගන්න පුළුවන්. සහ ඒකත් මදි. මෙතන තියෙනවා පෑනේ thickness එක. අපිට පෑන කොච්චර විදියට මේක කොච්චර thickness එක වැඩි අඩු කර ගන්න පුළුවන්ද? thickness එක, size එක, පෙන් එකේ size එක වැඩි කරගත්තා. ඊට පස්සේ අපි අකුරු ලියන එක ලිව්වා. හොඳට මතක තියාගන්න බ්ලැක් බෝඩ් එකේ මගේ අකුරු කැතයි ගණන් ගන්න එපා. බ්ලැක් බෝඩ් එකේ වයිට් කලර් එකෙන් තමයි පළවෙනි මාසෙම වැඩ කරන්නේ. හේතුව තමයි වයිට් බෝඩ් එක ළමයට පුරුදු කරන්න එපා ග්‍රේඩ් ගන්නවලදී. ඒක අන්තිම වරදී ඒක මේ ගුරු අත්පොතේ යම් කිසි මට්ටමකට ඒක සඳහන් කරලා තිනවා. නිකන් ඒක හංගලා තියෙන්නේ. ඒකින්ද බ්ලැක් බෝඩ් එකේ වයිට් කලර් එකෙන් ලියාගන්න ඒක පළවෙනි වසරේදී හරියම වැදගත්. ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි වයිට් බෝඩ් එකේ තමයි වැඩ කරන්නේ. හරි. වයිට් බෝඩ් එකේ වැඩ කරන්නේ මම පෑනේ thickness එක අඩු කරගන්නා. අඩු කරගෙන අපි මේක පොඩ්ඩක් බලමු අපි කොහොමද කරන්නේ කියලා. දැන් රූල් ගන්න හැටි. තනි රූල්. හිස් අවකාශය ගෙනත් තියන්න පෑන. ගෙනත් තියලා අතර ගන්න. මේක ඇත්තටම select tool එක තියෙනවා නම් හොඳයි. එනවා මෙනුවක්. මේකේ මේ පළවෙනි එක වයිට් බෝඩ්, දෙවෙනි එක බ්ලැක් බෝඩ්, green board එක ඕන නම් green board එකත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. green board එක පාවිච්චි කරන්න පුළුවන්. ගුරුවරයාගේ අවශ්‍යතාවය අනුව green board එකේ ලියනවා නම් ටිකක් කළු පාට උනත් කමන්නේ නැත්තම් සුදු පාට උනත් කමන්නේ. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒකත් ගුරුවරයාගේ අවශ්‍යතාවය අනුව කරගන්න පුළුවන්. හරි. පෑන ගෙනත් තියන්න හිස් අවකාශයේ මෙනුවක් එනවා. මේකට අපි කියනවා hidden menu එකක්. පළවෙනි සැඟවිච්ච මෙනුව. මේ මෙනුවේ අවසාන අයිකනේ page settings. මේක ටච් කරන්න. ටච් කරපු ගමන් අපිට එනවා උපමෙනුව. මේ උපමෙනුවේ අපිට තියෙනවා තනි රූල් එක, horizontal, vertical, තනි රූල්. ඊට පස්සේ double rule. රූල් ගගහ ඉන්න ඕනේ නැහැ. ඊට පස්සේ ප්‍රාථමික අංශය පාවිච්චි කරන කොටු රූල් 1-2 වසරවල කොටු රූල්. ඊට පස්සේ අපිට අවශ්‍ය විදියට මේක වුණා පස් රූල්. මට එහෙම නෝනිකන් පස් රූල් කියලා. හරි. පස් රූල්ක් මේක තියෙනවා. ඒක චීන පස් රූල්ක්. ඒක ගණක් ගන්න බා. මේක තමයි පස් රූල්. මේ පස් රූල් හරියන්නේ නැහැ. මේක තියෙන මියුසික් නෝට්ස් දාන්න. එතකොට ගුරුවරයා කියනවා බෝඩ් එක තියෙනවා වැඩක් නැහැ පස් රූල් නැතුව. නේ? මේ මොන එකද? පස් රූල් නෙවෙයි. පස් රූල් තියෙනවා. මෙන්න බලා ගන්න මේ මොනවා වුණත් අපි ප්‍රෝමෙන්ට් ආයතනය විදිහට අපි ගොඩාක් ගුරුවරුන්ගෙන් උපදෙස් අරන් තමයි මේව කරන්නේ. අපි මේ පස් රූල පාවිච්චි කරන්නේ නැහැ. පස් රූල ඕන නම් පස් රූල පාවිච්චි කරන්නේ ක්‍රමවේදයක් එක්ක. හොඳට බලා ගන්න ඒක පාවිච්චි කරන විශේෂයෙන්ම එක වසර මේ ගුරු මහත්මී මේකේ මේ තියෙනවා තිරස් මෙනුවක්. මේ තිරස් මෙනුවේ අපිට 1-2-3-4 හතරවෙනි අයිකනය ෆෝල්ඩර් එකක් තියෙනවා. මේ ෆෝල්ඩර් එක ටච් කරන්න මේක ඇතුළේ තමයි ගුරුවරයාගේ අමුද්‍රව්‍ය ටික තියෙන්නේ. ගුරුවරයා පන්තියේ වැඩ කරන අමුද්‍රව්‍ය ටික. ඒක ගුරුවරට ඕන දෙයක් එක්කව කරගන්න පුළුවන්. ටච් කරන්න. ටච් කරපු ගමන් අපි යනවා මේකේ තියෙනවා සයන්ස් ආර්ට් ඕම් කිය කියා තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. මේකේ තියෙනවා 1 සහ 2.
ප්‍රාථමික අංශය එක වසර දෙක වසර රේඩ් 1 2 ටච් කරන්න. ටච් කරපුවම සිංහල හොඩි. අයන්න. අපිට අයන්න ඕනේ. අයන්න. අපිට අයන් දාගෙන ඉන්නවා අපි. ටිකක් ඒක ළමයට සර්කුව විෂුවලි අපි පෙන්වන්න ඕනේ. මොකද මේ බෝඩ් එක නිකන් තියාගෙන මේක අයන්න ලීලියා ඉඳලා හරියන්නේ නැහැ. මේක ළමයට අර ක්‍රමයක් ක්‍රමවේදයක් ඇතුව පෙන්වන්නේ. අර ඊට පස්සේ අපි ආපහු රිසෝසස් ලයිබ්‍රරි ෆෝල්ඩර් සිංහල හොඩිය. අයන්න ලියන හැටි. නිකන් නෙමෙයි. අයන්න ලියන හැටි ක්‍රමයක් එක්කම කොහෙන්ද පටන් ගන්නෙ කොහෙන්ද ඉවර වෙන්නේ කොහොමද අයන්න ලියන්නේ. නිකන් නැහැ. ඊට පස්සේ ගුරුවරයා මේක ලියනවා. ලියලා පෙන්වනවා. මේකේ උදාහරණයක් විදිහට මේක ලියලා පෙන්වනවා. අයන්න. ඒ කඩේ විතර ලියලා පෙන්වනවා. පස් රූල්. ඔක තමයි රජයේ අනුමත පස් රූල්. ඔක තමයි පස් රූල්. රතුපාට රූල් තුනක් අතරේ කළුපාට රූල් දෙකක් දෙපැත්තේ සහ තුන්වෙනි රූල්ය හතරවෙනි රූල්ය අතරේ ලොකු පරතරයක්. ඉතින් මේකේ අයන්න පටන් ගන්න තැන 1 2 3 4 අංක දාලා තිනවා. මේ කියන්නේ ළමයට අවබෝධයක් දෙනවා. ඒකින්ද මේක පාවිච්චි කරන්න. ඒක තියෙන තැන හොඳට මතක තියාගන්න. අයන්න විතරක් නෙමෙයි හොඩියේ සියලුම අකුරු තියෙනවා. හොඩියේ සියලුම අකුරු මේක 1 2 3 4ට යනකම් පාවිච්චි කරන්න පුළුවන් අකුරු ටික තියෙනවා. ඒකින්ද ගුරුවරයාට මේක හරි වටිනවා. ඉස්සරහට මේ විදිහට ගේන්න තියෙන්නේ. මෙතෙන්ට ගේන්නේ එක වසර ළමයි අත්‍තරම එක වසර ඉඳන් මේක කරන්න පුළුවන්. තව එකක් තියෙනවා. ඒක ටිකක් මීට වැඩිය ටිකක් අපි කියනවා මේ ඇඩ්වාන්ස් එක ටිකක් ඇඩ්වාන්ස් එකක් ඒකත් අපි පස්සේ බලමු. මේක ටිකක් ලෝඩ් වුණාට පස්සේ ඇඩ්වාන්ස් ක්‍රමයක් අයන්න කියලා දෙන එක ටිකක් ළමයිට අපි මේ අර සර් කිව්ව වීඩියෝ ඔඩියෝ වීඩියෝ කියන දෙකම ඔඩියෝ විෂුවල් කියන දෙකම එකහුව වෙලා එන එක ඒකත් අපිට මේක කරන්න පුළුවන්. අපි මෙන්න මේ විදිහට අයන්න උගන්වනවා. ඒක නම් ටිකක් අපි කියනවා මේ ළමයි අත්‍තරම කැමති මේ විදිහට උගන්වනවට. මොකද දැන් ළමයි ටිකක් ඇඩ්වාන්ස් අපිට වැඩි. ඒගොල්ලන් කැමති ඒගොල්ලන්ගේ විදියට උගන්වනවා. එතකොට මේ වගේ ඇප්ලිකේෂන් තියෙනවා මෙයා පාවිච්චි කරන්න පුළුවන්. මේකේ සම්පූර්ණ හොඩිය තියෙනවා. අංක ඉලක්කම් සහ හැඩතල ළමයිට හැඩතල ඉගැන්වීමේදී මේවා පාවිච්චි කරන්න පුළුවන්. මේවා ගැන අපි පස්සේ කතා කරමු. ඊට වැඩි මේ බේසික් තමයි වැදගත් වෙන්නේ. හරි. අපි ඉන්නේ මෙතන එක වසරේදී කොහොමද අපි පාවිච්චි කරන්නේ. හරි. ඊළඟට තව එකක් තියෙනවා. ඒ තමයි මේ කැන්වස් එකේ. අපි කියනවා මේ තියෙන ඉඩ ප්‍රමාණය ගුරුවරයාට මෙතන ඉඩ මදි වුණොත් මෙච්චරද ඉඩ. ගුරුවරයා මේක ඉරේස් කරන්න ඕනේ ඉතුරු ටිකට යන්න. නැහැ. අපි මේ තියෙන තිරස් මෙනුවේ සම්පූර්ණ අතක් වගේ අයිකන් එකක් තියෙනවා. ඒකට අපි කියනවා රෝම් ටූල් ටච් කරන්න. ටච් කරලා මේක තිරස්සෝ තිරස් අතර අපිට අනන්තය දක්වා ගෙනියන්න පුළුවන්. ඕන තරම් ඉදෙනවා. ගුරුවරයා කිසි දෙයක් ඉරේස් කරන්නේ නැහැ. ඇයි ඉරේස් කරන්නේ නැත්තේ? මේ හැමදේම අපි ඊළඟ අවුරුද්දේදී පාවිච්චි කරනවා. ඒකින්ද කිසි දෙයක් ඉරේස් කරන්න එපා. ගුරුවරයා ඇත්තරම තමන්ගේ ලෙසන්ස් ටික පාඩම් කොටස් ටික හදා ගන්න තියෙන එක අවුරුද්දයි. ඊළඟ අවුරුද්දේ ගුරුවරයා හරි සැහැල්ලුවෙන් උගන්වනවා. ඔබතුමන්ලා ඔබතුමයලා දන්නවද දන්නේ නැහැ ඉස්සර නම් ලංකාවේ ස්ට්‍රෙස් වැඩිම ජොබ් එක තමයි කොටස් වලද පොළ තරව කාර්යය. ස්ටොක් බ්‍රෝකර්ස්ලා. දැන් ගුරු වෘතිය. මම දන්නේ නැහැ කියලා. හරි ස්ට්‍රෙස් ෆුල් ජොබ් එකක්. හේතුව තමයි ගොඩක් බර පැට වෙනවා. හැබැයි මේකෙන් එක දෙයක් වෙනවා. ඒක තමයි ගුරුවරයාට හරි ලේසියෙන් තමන්ගේ පාඩම් මාලාව හදාගන්න පුළුවන්. ඒක එක අවුරුද්දක් හදාගත්තාම ලංකාවේ සිලබස් එක අවුරුදු 8ක් දුවනවා. අවුරුදු 8ක් එක දිගට පාවිච්චි කරන්න පුළුවන්. ඔව් අනිවාර්යයෙන්ම මේ සාපු ප්‍රශ්න හොඳයි. අන්න ඒ ප්‍රශ්න අහන්න ඒක හරි වැදගත්. මේ කරන දේ මට ආපහු පුනරූපණය කරන්න ඕන නම් මම කිසිම දෙයක් සේව් කරලා නැහැ. දැන් මම මෙතන දෙනකන් සේව් බටන් එක මම ටච් කරේවත් නැහැ. සේව් ෆයිල්. මම ටච් කරේ නැහැ. හැබැයි මට මේක පුනරූපණය කරන්න ඕන නම් මම මේ ලියපුවා අයන්න පුනරූපණය කරන්න ඕන නම් බලන්න මෙන්න මේ තියෙන තිරස් මෙනුවේ තුන්වෙනි අයිකන් එක. වීල් එකක් වගේ තියෙනවා. දැතිරෝදයක් වගේ තියෙනවා. ටච් කරන්න. ඒක ටච් කරපුවාම එන උපමෙනුවේ හතරවෙනි අයිකන් එක දක්ෂිණාවර්තව කරගිච්ච ඉහිසක් කහපාට ඒක ටච් කරන්න. මම අර අයන්න ලියපු හැටි එහෙමම ඒකේ පුනරූපණය වෙනවා. පුනරූපණ හැකියාව. ඒක මේ මෙතන ඉඳන් කරන කිසිම දෙයක් සාම්ප්‍රදායික පුරුල නැහැ. සාම්ප්‍රදායික පුරුල නැහැ. අපි කියනවා සාම්ප්‍රදායික පුරුල නැති දේවල් අපි මේකේ අලුත් කැන්වස් එකක් දාගෙන බලමු. එතකොට මේක හරි ලේසියි ඔබතුමන්ලට ඔබතුමියන්ලට බලන්න මේක වෙන දේ. අපි මොකක් කරේ හැඩතලයක් ඇන්දෝ. මම එක හැඩතලයක් ඇන්දා. මේක සාම්ප්‍රදායික පුරුක බ්ලැක් බෝඩ් එක වයිට් බෝඩ් එක ග්‍රීන් බෝඩ් එක ඇන්දෝ. මට කරන්න බැරි පළවෙනි දේ තමයි මේක මෙතනින් අතෙන්ට ගෙනියන්න පුළුවන්. ගෙනියන්න බෑ. මෙතන ඉරේස් කරලා තමයි අතනින් අපව අඳින්න ඕනේ. හැබැයි මේක මම සිලෙක්ට් කරලා මෙතනින් මට ඕන තරකට
පාඩමට අලුත් දේවල් එකතු කරන්න පුළුවන්. ඒකෙන් ද හරි ලේසි මේ ස්මාර්ට් බෝඩ් එකෙන් වැඩ කරන එක. ඒකෙන් ද ඔබතුමයලා මේක අපහසුයි කියලා හිතන්න එපා. මේ මේක අනාතර ප්‍රශ්න අහන්නත් පුළුවන්. අත්‍තරම් ප්‍රශ්න අහන්න. ඒ ප්‍රශ්න වලින් තව තව දේවල් මට අලුතෙන් මතක් වෙනවා. ඒකෙන් ද ප්‍රශ්න අහන්න. ඊළඟට අපි තුන වසර ගැන කතා කරනවා. දෙක වසර බයිපාස් කරනවා නෙමෙයි. තුන වසර ගැන විශේෂයෙන්ම ගුරුවරුන්ට ඕන නම් දිමාන හැඩතලයක් ඇඳ ගැනීමේදී මේ බෝඩ් එක ඉතාම පහසුකම් සලසනවා. මෙන්න මේ විදියට ගුරුවරේ කොච්චර කැතට ඇඳත් අපි වෘතයක් අඳින්න කියනවා. අපිට වෘතයක් අඳාම අපිට ලස්සන වෘතයක් අඳ ගන්න බෑ. අපිට හැඩතලයක් අපි කොටුවක් අඳ ගන්න කිව්වොත් අපිට ඇත්තටම හරියටම අඳින්න බෑ. ඒක සම්පූර්ණ නෑ, පර්ෆෙක්ට් නෙමෙයි. හැබැයි එක දෙයක් තියෙනවා මේ බෝඩ් එකෙන් අපිට ලබා දෙන, ඒ තමයි මට වෘතයක් අඳින්න ඕන නම් මෙන්න මෙතන තියෙනවා බ්‍රේන් පෙන් කියලා. මතක තියාගන්න, ද්විමාන හැඩතලයක් අඳින්න ඕන නම් මේ බ්‍රේන් පෙන් කියන එක ටච් කරන්න. මේ බ්‍රේන් පෙන් කියන එක ටච් කරලා අඳින ඕනෑම ද්විමාන හැඩතලයක් එයා ගන්නවා. ඒ විදිහටම මම කැතට අඳින වෘතය සමාන කැතට අඳින වෘතය එයා ලස්සනට ඇඳ ගන්නවා. මේක ඇත්තටම මෙන්න මෙහෙම වෙන්න ඕනේ. මේක එකට එකහුව වෙන්න ඕනේ නැත්තම් බෑ. මේ වගේ අපි තව එකක් අඳිමු. මම බ්‍රේන් පෙන් පාවිච්චි කරනවා. සත් ත්‍රිකෝණයක් අඳිනවා, සුදු කෝණාංශයක් අඳිනවා, ඒක ගන්නවා. ඊට පස්සේ අනිකුත් ද්විමාන සහ ත්‍රිමාන හැඩතල, සියලුම ද්විමාන සහ ත්‍රිමාන හැඩතල ජ්‍යාමිතිය තුන අතරදී සාමාන්‍යයෙන් අපි හැඩතල ගැන කතා කරනවා. ඒ සියල්ලම තියෙනවා මේ තිරස් මෙනුවේ. මෙන්න මේ ග්‍රැෆික්ස් ටූල් එක ඇතුලේ එක පෑන් පහරකින් අඳින්න පුළුවන් අපිට ඕන දේ. එක පෑන් පහරක් මට ඝන කාබයක් අඳින්න ඕන නම් මට මේකට කලර් කරන්න ඕන නම් කලර් දැම්මා. මෙතන ගන්න ඉතාම පහසු ගුරුවරයාගේ වෙලාව. ඇත්තටම මේ බෝඩ් එකෙන් මේ එක දෙයක් කරනවා. ඒ තමයි ගුරුවරයාගේ වෙලාව කලකනාකරණය කරනවා. හරි මොනටම වැඩක් කරලා දෙනවා. ඒකින්ද හරි පහසුයි. අනිත් එක මේවා හරි ලස්සනයි, ආකර්ෂණීයයි. ළමයටත් මේක ආකර්ෂණීය විදිහට ගන්නන්න පුළුවන්. දැන් මම කැන්වස් දෙකක් දාගත්තා. මම තුන්වෙනි කැන්වස් එකක් දාගන්නවා. මෙතන මේ නිව් ෆයිල් කියන එකෙන් මට කැන්වස් ඇඩ් කරන්න පුළුවන් ඕනෑම ප්‍රමාණයක්. දැන් මෙහෙම යන අතරේ ගුරු මහත්මියකට හෝ මහත්මයෙකුට හිතුනොත් මට දැන් මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට යන්න ඕනේ ඩෙස්ක්ටොප් එකට. මේ ඩෙස්ක්ටොප් එකේ මගේ තියෙන වීඩියෝ එකක් ළමයිට පෙන්වන්න ඕනේ කියලා ඩෙස්ක්ටොප් එකට යන්න ඕන නම් ටච් කරන්න මේ PC කියන අයිකන් එක ටච් කරපු ගමන් ඩෙස්ක්ටොප් එකට යනවා. ආපහු අර අපි කර කර හිටපු පාඩම් මාලාව සහිත වයිට් බෝඩ් එක මට ආපහු ගන්න ඕන නම් මම මෙතන PC කියන එක ටච් කරපු ගමන් ආපහු වෙනවා. මේ PC කියන එක පාවිච්චි කරන්නේ මට ඕනම වෙලාවක ක්‍රියාකාරකමක් කර කර ඉන්නව නම් කැන්වස් එකේ ඩෙස්ක්ටොප් එකට යන්නත් නැවත ආපහු මගේ කැන්වස් එක කෝල් කරන්නත් තමයි මේක පාවිච්චි කරන්නේ. මේ PC කියන අයිකන් එක හරි වැදගත්. මේ මල්ටි කනන් තව ටිකක් දවස් කියලා ගැලවුවට කමන්නේ. මේ මේවත් එක්ක වැඩ කරන්න අමාරුයි. මේ විශේෂයෙන්ම මෙන්න මේක නම් ගලවලා දාන්නේ කොහොඳයි. මේක හරි වැදගත්. මෙන්න මේක හේතුව තමයි මේක සෙන්ස් වෙනවද නැද්ද කියලා හරියට දැනගන්නේ. මේකේ මේ කලර් එක අඩු වැඩි වෙන එකෙන්, මේක බෝඩ් එක මේ කලර් එක අඩු වැඩි වෙන එකෙන් තමයි ඒක දැනගන්නේ. එහෙම නැති වුණොත් මේ බෝඩ් එකේ ප්‍රශ්නයක් කියලා දැනගන්න විදියක් නෑ අපිට. ඒකින්ද මේක හරි වැදගත්, මේ ඉන්ඩිකේටර් එක. හරි, මෙතෙන්ට එනකන් අපි දැන් කතා කරා. මම ආපහු මුලට යන්න. මේ මුලට යන්නේ මෙහෙමයි. මම ඔබතුමියන්ලගෙන් ඔබතුමන්ලගෙන් මොනවත් ඉල්ලන්නේ නැහැ. පෑන ගෙනල්ලා තියන්න මේකෙන්. මැග්නට් එක ඉස්සරහින් තියලා අතට ගන්න. ඊ ක්ලාස් එක ඕපන් කරනවා. තිබ්බේ කළු පාට පෑන ඉස්සරහා. කළු පාටින් ලියවෙන්නේ. නිල් පාටින් ලියනවා නම් නිල් පාට ටච් කරන්න බ්ලූ පෙන් එක. රතු පාටින් ලියනවා නම් රතු පාට පෙන් එක ටච් කරලා ලියන්න. කිසිම ගැටලුවක් නැහැ. ඉරේසර් වර්ග දෙකයි, එකක් පොයින්ට් ඉරේසර්. ඉරේස් කරන්න පුළුවන්. ඒරියා ඉරේසර්. විශාල ප්‍රදේශයක් ඉරේස් කරගන්න පුළුවන්. තියන් සර්. ඔව්. පුළුවන්. දැන් අපි එහෙම බලමු. මම පෙන්නන්නම්. හොඳ ප්‍රශ්නයක්. මම පෙන්නන්නම්. අපි දැන් ගත්තොත් මම මෙහෙම ඇඳගෙන යනවා. හරි. මම මෙහෙම ඇඳා. ඊට පස්සේ මම රෝම් ටූල් එක පාවිච්චි කරා. තවත් මම මොන හරි ත්‍රිමාණ හරි හැඩතල අඳිනවා. මට මේක තවත් මම උඩට යනවා. තවත් යනවා. මම කලර් එක වෙනස් කරලා අඳිනවා කීපයක්. හරි. තවත් මම පාවිච්චි කරනවා මේකේ බෝඩ් එක. මට අනන්තය දක්වා පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට ප්‍රශ්නේ අපහු උඩට යන්නේ කොහොමද? උඩට යන්නේ එක ක්ලික් එකකින් මට මේකේ මුලටම යන්න ඕන නම් කිසිම දෙයක් නැහැ. මේක රෝම් රීසෙට් කියන එක ටච් කරපු ගමන් මුලට යනවා. පටන් ගන්නවා. එක ක්ලික් එකක්. ආපහු මට මෙතන පල්ලෙහාට යනවා නම් මේක ටිකින් එක පල්ලෙහාට යනවා.
ඊට පස්සේ මට මේක අවප්‍රමාණ කරලා මුළු කැන්වස් එකම බලන්න ඕන නම් මේක අවප්‍රමාණ කරන්න පුළුවන්. අවප්‍රමාණ කිරීම. සහ විශාලනය කිරීම. තවදුරටත් මේක විශාලනය කරන්න පුළුවන්. මේක හරියට වැදගත් හේතුව තමයි අපිට සමහර අකුරු පන්තියේ සියලුම ළමයිට පිටිපස පෙළේ වලටත් පේන්න ඕන නම් අපිට මේක විශාලනය කරන්න පුළුවන්. හැබැයි මේ විශාලනය කරන ටූල් එක නිතරම පාවිච්චි කරන්න එපා. හේතුව තමයි මේකේ එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේකේ මේ මැග්නිෆයින් ග්ලාස් එකක් තියෙන නිසා මම එකක් පෙන්වලා ඉන්නම්. මම මේ ත්‍රිකෝණයක් මම මෙහෙම ත්‍රිකෝණයක් ඇඳලා දැන්. හරි. මේ තියෙන කෝණයගේ පිටිපස්සේ ළමයි පේන්නේ නැහැ. මට ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි මේක විචාලනය කරනවා මෙහෙම කරලා පෙන්වන්න පුළුවන්. හැබැයි ඒ ක්‍රමවේදය එච්චර හොඳයි කියලා මම හිතන්නේ නැහැ. හේතුව තමයි ඒක එච්චර හොඳයි කියලා හිතන්නේ මේක ඇක්චුවල් සයිස් එකේම තියෙනවා. දැන් මට මේ කෝණයගේ පෙන්වන්න ඕන නම් මට හරි ලේසි ක්‍රමයක් තියෙනවා. මං කියවා මෙතන මේ දැතිරෝධය වගේ එක හරි වැදගත් අයිකන් එකක්. ඒකට අපි කියනවා ටූල් බොක්ස්. ඒක ටච් කරන්න ටච් කරපුවාම එන උපමෙනුවේ පළවෙනි අයිකන් එක මැග්නිෆයින් ග්ලාස් එක. මැග්නිෆයින් ග්ලාස් එක ගෙනියලා මට මේකේ කෝණයකගේ පෙන්වීමේ හැකියාව තියෙනවා. ඒක ඕන රඟකට ගෙනියන්න පුළුවන්. ඒක මැග්නිෆයින් ග්ලාස් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක සමහර දේවල් වලට. හැබැයි මම හිතන්නේ පහළ පන්ති වල අපිට මැග්නිෆයින් ග්ලාස් එක අවශ්‍යතාවයක් තියෙද කියන එක. හැබැයි ඕන එක තැනකදී ඒ තමයි පෙළ පොතත් එක්ක ගනුදෙනු කරනකොට. පෙළ පොතින් වැඩ කරනකොට මේක අනිවාර්යෙන් ගුරුවරයාට අවශ්‍ය වෙනවා මැග්නිෆයින් ග්ලාස් එක. මේක මිස් අත්‍තරම ඔව් නිව් සිලබස් මෙහෙම කියලා නෑ. අපිට ඕනම එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් මේක ගත්තට පස්සේ මම නිකන් පාඩමක් පොඩ්ඩක් කරන හැටි පෙන්වන්නම්. එකක් මේ රෝ මැටීරියල්ස් කොහොමද පාවිච්චි කරන්නේ? අපි අමුද්‍රව්‍ය පාවිච්චි කරලා පාඩමක් කරන්නේ කොහොමද? අපි අමුද්‍රව්‍ය කොහොමද ගන්නෙ? ඒ ටිකත් මම පෙන්වන්නම්. එතකොට මේ පොඩ්ඩක් ඒක මම දැන් මම පෙන්වන්න අතොර ලේසි වෙන එක. පෙළපොත් දාලා ඉතින් පෙළපොත්. හරි. මේ තියෙන පෙළපොත් ටික මම මේක නිව් සිලබස් නම් නිව් සිලබස් කියලා කියන්නේ අපි ගියා. මම මේ දැනට මිස්ලගේ කම්පියුටරේ දාලා තියෙනවා. මේ කම්පියුටරේ දාලා තියෙනවා මේ අපි එකක් බලමු. මේ කම්පියුටරේ දාලා තියෙනවා මෙන්න මේක මේ හරි. මම දාලා තියෙනවා පෙළපොත් ටික. මේ තියෙන්නේ මේ මිස්ලයි කම්පියුටර්. හැබැයි මේ කම්පියුටරේ වෙනස් කරන්න වෙයි ඩයික් වුණට. ඒ කම්පියුටරේ මේ කලර් වල ප්‍රශ්නයක් තියෙනවා. මේකේ VGA කාඩ් එකේ ගැටුවා. මේ තියෙන grade 1, grade 2, grade 3, grade 4, grade 5. පොට් එක තියෙන්නේ මේ ගැටුවේ සිංහල මීඩියම්, ඉංග්‍රීසි මීඩියම් දෙකම. පොට් එක තියෙන්නේ. එතකොට මම මේක ඒ ටික මගේ කම්පියුටරේ තියෙනවා. මම මේකට කොපි කරලා තියෙන ඔක්කොම මම පෙන්නන්නම් කොහොමද වැඩ කරන්නේ කියලා. මෙන්න මෙහෙමයි පෙළපොතින් වැඩ කරන්නේ. මේක හරි වැදගත් පෙළපොතින් වැඩ කරන විදිය. පළවෙනි දේ අර වගේම එක වසරේ සිට පහ වසර දක්වා පොට් ටික තියෙන්න ඕනේ අපේ කම්පියුටරේ. ඊට පස්සේ මගේ පෙළපොත් මෙතන තියෙන්නේ. මම යනවා එක වසර, මම යනවා තුන වසර. මේක තියෙනවා සිංහල මාධ්‍ය. මේ තියෙන විෂය නිර්දේශය අපි ගත්තොත් ගණිතය වගේ මේක අලුත් එකද පරණ එකද කියලා මට කියන්න. එතකොට මිස්වල තේරෙයි. මේ නිව් සිලබස්. එතකොට මේකේ පරණ සිලබස් එක තියෙනවා මම පෙන්වන්නම්. මේ තියෙන පරණ සිලබස් එක මම එකයි කිව්වේ මේ සිලබස් එකේ ගැටලුවක් නැහැ. මේ තියෙන පරණ සිලබස් එක. මේ තියෙන පරණ සිලබස් එක. හරි. දැන් අපි මේ පෙළ පොතෙන් වැඩ කරන්නේ කොහොමද? පරණ සිලබස් එක වුණත් අලුත් සිලබස් එක වුණත් ප්‍රශ්නයක් නැහැ. වැඩ කරන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි වැඩ කරන්නේ. මේක හරි වැදගත්. මේක නම් හොඳට මතක තියාගන්න. මොකද මේ සාහු ප්‍රශ්නේ හින්දා මම මේක නැත්තම් මම මේක කියලා දෙන්නෙත් නැහැ. එහෙනම් ප්‍රශ්නයක් අහවොත් තමයි මට තව දේවල් මතක් වෙන්නේ. ඔන්න බලන්න මේකේ කොහොමද වැඩ කරන්නේ. දැන් ගුරුවරයා එනවා පන්තියට පොත ගන්නවා අතට. මේ ඉස්සල්ලාම මේ කඩේ ගැන කතා කරගෙන යනවා. අඹ ගෙඩියක් මෙහෙමයි, ගිනි පෙට්ටියක් මෙහෙමයි, සබන් කැල්ලක් මෙහෙමයි ළමයි එක්ක කතා කරගෙන යනවා. ගිහිල්ලා ඉවරලා ගුරුවරයා ඊට පස්සේ ගිනි පෙට්ටියක් කියලා ලියනවා බෝඩ් එකේ. ලියලා රුපියල් 2යි කියලා ලියනවා. දැන් මේ ගිනි පෙට්ටියක් කියලා ලියන එකම වෙලාව. හැබැයි එහෙම අවශ්‍යතාවයක් නැහැ ස්මාර්ට් බෝඩ් එකක් පාවිච්චි කරන්න. ඇයි? අපි දන්නවා මේ තියෙන්නේ පොත. මට මේ පොත උඩ ලියන්න පුළුවන් නම් කිසි ගැටලුවක් නැහැ. ඒ ක්‍රමය තමයි මේ පෑන දාන්න. අපි මේ පෑන ගැන මේ පෑන මෙතන තියලා මේ පෑන අතර ගත්තොත් ඊ ක්ලාස් ඕපන් වෙනවා. අපි දන්නවා. හැබැයි ඕපන් වෙන්නේ දැන් පොතට යටින්. පොතට යටින් ඕපන් වෙනවා. මට ඕනේ ඒක පොතට උඩට ගන්න. මම ආපහු මෙතන ඊ ක්ලාස් ටච් කරනවා පොත උඩට එනවා. දැන් පොත යට ඊ ක්ලාස් උඩ. ඒක අපිට බලා ගන්න පුළුවන් මෙතනින්. පොත යට ඊ ක්ලාස් උඩ. පොත යට ඊ ක්ලාස් උඩ. හරි. දැන් විශේෂ අයිකන් එකක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ ඩෙස්ක්ටොප් අයිකන් එක. මේ ඩෙස්ක්ටොප් අයිකන් එක මේක ටච් කරන්න දෙවෙනි අයිකන් එක ටච් කරන්න. ටච් කරපු ගමන් ඊ ක්ලාස් යනවා. ඊ ක්ලාස් ගියේ දෙපැත්තට. මේ තැඹිලි පාට අයිකන් දෙකක් අලුතෙන් ඇවිල්ලා. ඊ ක්ලාස් ගියේ දෙපැත්තට.
දැන් මට පුළුවන් මේක උඩ ලියන්න කොහමද ලියන්නේ මෙතන මෙනු එක ටච් කරලා අවශ්‍ය කලර් එක අරගෙන ඒක අවශ්‍ය පැන්සල් අරගෙන ගිනි පෙට්ටිය රුපියල් 2ක් අඹ ගෙඩිය රුපියල් 7යි කොපි පොත රුපියල් 15යි ලියන්න පොත උඩ ලියන්න මේවල දැන් අපි ළමයාට පේන ළමයාගේ පොතේමයි ලියන්නේ ළමයාට පේන්න දින පොතේ එතකොට මේකත් මේ ක්‍රමවේදය හොඳයි නෑ මේ ක්‍රමවේදයත් හොඳ නෑ මේකත් හොඳ නෑ මේක මම අනුමත කරන ක්‍රමවේදය නෙවෙයි මේක තමයි මේ මේ බෝඩ් එක ගත්තාම ගොඩක් අය කියනවා මේ විදිහට වැඩ කරන්න කියලා නමුත් ඒ ක්‍රමවේදය හොඳ නෑ ඒකින්ද මම කියනවා ඒ ක්‍රමවේදය එපා පාවිච්චි කරන්න පොත උඩ ලියන්න පුළුවන් පමණින් හැමදේම සාර්ථක වෙන්නේ නෑ ගුරුවරයාට මේක සේව් කරගන්නත් පුළුවන් නමුත් ඒක සාර්ථක ක්‍රමයක් නෙවෙයි මෙන්න මේක තමයි සාර්ථක ක්‍රමය බලා ගන්න පොත ඕපන් කරා මේක හරි වැදගත් ඒකින්ද හොඳට බලා ගන්න ඉස්සල්ලාම අපි කරන්නේ මෙන්න මේ කඩේ ගැන මේ පොඩ්ඩක් අපිට ඇඟිලි දෙකකින් මේ මඩු වැඩි කරගන්න පුළුවන් මේක විශාල වෙනස උපමානය කරගන්න පුළුවන් මේක මේ විශ්ලනම් කරන්නේ මෙහෙම එහෙමනම් එපා අත්තර මෙහෙම බෑ නේද මේක මෙච්චර ඇඟිලි දෙකක් ටිකක් ඈතින් තියලා පාවිච්චි කරන්න අපේ ෆෝන් එක වගේ නෙමෙයි මේක ටිකක් පරාසය ටිකක් විශාලයි හරි මේ මට යන්න හම්බ වෙන්නේ නැහැ මෙතන ඉන්න විශ්ලට මේක කරගෙන ඔය නෑ එක සර් කෙනෙක් නින්නේ ඒකයි මේ හරි ඊට පස්සේ අපි ගත්තොත් අපි මේ කඩේ තියෙන රූපය අපිට හරි වැදගත් අපි ඉස්සලා මේක කපලා කොහෙන් හරි පැත්තකින් තියා ගන්නවා කොහොමද කෑල්ලක් කපාගන්නේ පෙළ පොතෙන් කොටසක් කපන්නේ කොහොමද හරි වැදගත් ඉස්සලාම පෙළ පොත ඕපන් කරගත්තා ගත්ත පෑන තිබ්බ මේක ඕනම රතු පාට නිල් පාට සහ කළු පාට කියන ඕනම පාටක් ඉදිරියේ අතට ගත්ත පෑන E class ඕපන් වුණා හැබැයි ඕපන් වෙන්නේ යටි E class ඕපන් වුණේ පොතට යටි මම මේක ටච් කරොත් පොත උඩට එනවා යා දැන් පොත යට E class උඩ දැන් එක icon එකක් තියෙනවා හරිම වැදගත් මේ මම හිතන වීඩියෝ එක මේ ගුරු මහත්ම මහත්මියට ලැබෙයි ඒකේ පොඩ්ඩක් බලන්න මම මේක හොඳටම බලන්න මේක මොකද පෙළ පොතින් වැඩ කරන්න බැරි නම් මේ මේ ඇත්තටම බෝඩ් වැඩක් නැහැ මේවා ඊට පස්සේ මේකේ තියෙනවා මෙන්න මේ icon 25 එක icon එක කැමරා කියන icon එක මේ කැමරා කියන icon එක ටච් කරන්න ටච් කරපුවාම අපිට උපමෙනුවක් දෙනවා මේ උපමෙනුවේ කිසිම දෙයක් ගැන හිතන්න එපා පළවෙනි icon එක select area නිකන් ලා නිල් පාට shadow එකක් දාගත්තා මේක මම ඊට පස්සේ මේ කඩේ තියෙන කොටස කපලා ගත්තා අත ඇදෙන්න ඊට පස්සේ මම ඒක අඩු වැඩි කරගන්න පුළුවන් ඔන්න පැත්තකින් දාගත්තා දැන් කඩේ තියෙනවා අපි දාන්න දැන් මගේ canvas එක උඩ කඩේ තියෙනවා ඊට පස්සේ මේක හැබැයි 1990 ගණන්වල විතර කඩයක් මේ රුපියල් 2කට ගිනි පෙට්ටිය නෑ දැන් හරි ඊට පස්සේ අපි ගියා ආපහු desktop එකට කොහොමද PC කියන icon එක touch කරා desktop එකට ආවා ඇවිල්ලා ඔන්න මේ කොටස ගත්තා මේ කොටස නම් ආපහු PC කියන icon එක touch කරා touch කරලා ආපහු camera select area මේ කොටස අපිට ලියන්න ඕන කොටස select කරලා දැන් ඒකත් ආවා මේකත් ආවා දැන් කඩේ වටවන්නේ කඩේ තියෙනවා ලියන්න තියෙනවා දැන් ලියන්න තියෙනවා කොහොමද ලියන්නේ කළු පාට පෑන ගත්තා ගිනි පෙට්ටිය රුපියල් 2යි අඹ ගෙඩිය රුපියල් 7යි කොපි පොත රුපියල් 15යි කෙසෙල් ගෙඩිය රුපියල් 5යි දුරට තිබ්බේ වෙලාවට මතකත් නැහැ හරි කොහොම හරි ඒක ටික ලියුවා ලියලා ඉවරලා මෙතනින් නවතින්නේ නැහැ මෙතනින් නැවතුනොත් ඔක්කොම ඉවරයි ඇයි ළමයාට උදාහරණයක් දෙන්නම් උදාහරණේ අයිස්ක්‍රීම් එකක් රුපියල් 6යි කොහොමද රුපියල් 6 3 වසරේ ළමයෙක් ගෙවන්නේ 3 වසරේ ළමයෙක් රුපියල් 6 ගෙවන්නේ කොහොමද ලේසි උත්තරයක් 3 වසරේ ළමයෙක් රුපියල් 2 කාසි 3ක් රුපියල් 2 කාසි 3ක් තමයි 3 වසරේ ළමයෙකුට රුපියල් 6 ගෙවන්න ලේසිම ක්‍රමය මොකද එකම කාසියක අවම අගයක් විය යුතුයි අපි යනවා තව ටිකක් උඩට රෝම් ටූල් පාවිච්චි කරා නිකන් පෙන්වන්නේ නැහැ එක කොහොමද පෙන්වන්නේ රූප මාධ්‍ය ඔස්සේ පෙන්වන්නේ අපි කිව්ව අමුද්‍රව්‍ය තියෙන මෙතන රිසෝර්සස් ලයිබ්‍රරි ෆෝල්ඩර් 3 වසර මම කියන්නේ මේක ඇතුලේ ඔක්කොම 3 වසර ඒවා තියෙනවා කියලා ඉතුරු ටික ගුරු උදා ගන්නවා ගණිතය අයිස්ක්‍රීම් එකක් උදාහරණය අයිස්ක්‍රීම් එකක් රුපියල් 6යි රිසෝර්සස් ලයිබ්‍රරි ෆෝල්ඩර් ශ්‍රී ලංකාවේ මුදල් පැරණි මුදල් දැනට භාවිතා නොවන මුදල් දැනට භාවිතා වන මුදල් රුපියල් 2 ඇදලා දැම්මා එක රුපියල් 2යි ගත්තේ රුපියල් 2 සිලෙක්ට් කරපු ගමන් එනවා කොපි කමාන්ඩ් එක කොපි කරපු ගමන් එනවා පේස්ට් දෙපාරක් පේස්ට් කරා රුපියල් 2 කාසි 3යි අයිස්ක්‍රීම් එක සමානයි රුපියල් 2 කාසි 3 එකව කරලා රුපියල් 6 හදාගන්න ඊට පස්සේ ක්‍රමය තමයි රුපියල් 5යි රුපියලයි අපි එකකින් නවතින්නේ රුපියල් 5යි රුපියලයි රුපියල් 5යි රුපියලයි රුපියල මෙච්චර ලොකු නෑ අප්‍රමාණ වෙලා දෙන්නේ
ඒක ඇති ගන්නට දැන් හරි ගත්තා මේකත් රුපියල් 6යි රුපියල් 186ක් හැම ක්‍රමවේදයක්ම පෙන්වනවා දැන් ඔන්න අපි ආපු තැන පෙළපොත ගත්තා පෙළපොතේ කොටස් කප කපා අපි ලෙසන් එකට ගත්තා මේ ලෙසන් එක තමයි අපි අවුරුද්දටක් ළමයි දුගන්නන්නේ මේක සේව් ෆයිල් කියන එක ටච් කරා මම අවශ්‍ය තැන මේක සේව් කරන්න ඕන අවස්ථාව මම ඩෙස්ක්ටොප් එකේ දැන් වෙනවා 2019 11 වෙනි මාසේ 13 වෙනිදා 1 මිනිත්තු 16යි තප්පර 47ට ගුරුවරයා ડોකියුමන්ට් එකක් සේව් කරනවා මට මෙතන කීබෝඩ් එක පාවිච්චි කරලා දාන්න තියෙන්නේ ග්‍රේඩ් 2යි ග්‍රේඩ් 3 සබ්ජෙක්ට් එක මැත්ස් ඉවරයි මම මේක ඩෙස්ක්ටොප් එකේ සේව් කරනවා අද මම මෙතනින් අහක් වෙලා යනවා ගෙදර යනවා දැන් ගෙදර ගිහිල්ලා අපි මේක ලියලා තිබ්බනම් නිකම් වයිට් බෝඩ් එකේ ඉවරයි හෙට එනකොට නෑ ඉරේස් කරලා ඔක්කොම ඉවරයි මම හෙට එනවා හෙට ඇවිල්ලා මම මේ පාඩමේ කොපි පොත ගැන ළමයිට කතා කරනවා දැන් මේ පාඩම ඊ ක්ලාස් ඕපන් කරා පාඩම තියෙනවා සේව් කරමු මට මේක පුනරූපණයක් බලන්න අවශ්‍ය නම් ඕනම වෙලාවක පුනරූපණයක් බැලීමේ හැකියාව මට තියෙනවා මේ ටික ඇත්තම වැදගත් මේක ඇත්තම වැදගත් ඊට පස්සේ අද මම ළමයිට උගන්වන්නේ මේ අයිස්ක්‍රීම් එක නෙමෙයි මම කියන්නේ ලබන අවුරුද්දේ 3 වසරේ ළමයිට අයිස්ක්‍රීම් ගැන උගන්වන්නේ මම ඒකට ගන්නවා වෙන උදාහරණයක් ඒක තමයි 3 වසර අය අයිස්ක්‍රීම් එකම උගන්වන්න අවශ්‍ය කියලා නැහැ කොපි පොතක් රුපියල් 15යි රුපියල් 15ක් හදාගන්න ලේසිම ක්‍රමය තමයි රුපියල් 5 කාසි සමායන රුපියල් 5 කාසි 3ක් තොට මම රුපියල් 5 කාසි 3ක් දාලා රුපියල් 15 හදාගන්න මේ විදිහට පෙන්නීමේ හැකියාව තියෙනවා මේ විදිහට තමයි ලෙසන් එකක් හදාගන්න ඕනේ මේක හරි ලස්සනයි මේ වැඩේ දැනට කරනවා මේක ඇත්තරම මේ ඔබලා සමහරට මේ පුදුමත් හිතෙයි ඇඹිලි පිටියේ පැත්තේ සබරගමු දිස්ත්‍රික්කයේ ඉතාම දුෂ්කර පළාත්වල ගුරු මහත්මයන් මේ විදිහට වැඩ කරනවා. ගියපුවාම බලන් ඉන්න අසයි අර ආයන්න ලියන හැටි ඇත්තරම මේ මම සබරගම් පළාතේ ඉස්කෝල එක දැක්කේ ළමයිට ආයන්න ලියන හැටි කියලා දෙන්නේ ඒ ගුරු මහත්මිය එයාටම ආවෙනි ක්‍රමයකට බෝලයක් ගන්න කොක්කක් දාගන්න ලොකු බණ්ඩි ගෙඩියක් අඳින්න ඒ විදිහට හරි ආකර්ෂණීයයි මම නම් හිතන්නේ මේ පන්තියේ ඉන්න ළමයි හරි මාසාවෙන් ඉගෙන ගන්නවා මේ එච්චරට ආකර්ෂණීයයි. ඉතින් මම කියන්නේ මේ බෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ මේ තමන්ටත් මේකෙන් ලොකු දෙයක් දැම්මක් ලැබෙයි. ඒ වගේම පාඩම් මාලාවත් ඉතාම ආකර්ෂණීය වෙයි. හරි. ඊළඟට අපි යනවා මේකේ ක්‍රමානුකූලව එකින් එක යන්න. අපි දැන් මේකේ එක කැන්වස් එකයි දාගත්තේ. ඒ කැන්වස් එක මේක. මම තව කැන්වස් එකක් ඇඩ් කරනවා. අලුත් කැන්වස් එක වැටුණා. මට ඕන තරම් කැන්වස් ඇඩ් කරගෙන යන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේකේ තියෙන විශේෂ දේවල්. ඒ තමයි අපි පුනරූපණ හැකියාව ගැන කතා කරා. ඊට අමතරව මේක තියෙනවා ඩිස්ටන්ස් ලර්නින්. මේක මම හිතන්නේ ප්‍රාථමික පාසල් වලට අවශ්‍ය වෙයි කියලා. ගුරුවරයා තව දැනගෙන ඉඳලා ළමයා තව දැනගෙන ඉඳන් ගුවන් ක්‍රමවේද මේකට ඩිස්ටන්ස් ලර්නින් කියලා තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් ඇඩ්වාන්ස් මට්ටමේ තමයි අපි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ පෙළපොත් ටික මතක තියාගන්න පෙළපොත් ටික තියෙන්න ඕනේ. මම දාලා දිනවා 1 වසරේ සිට 5 වසර දක්වා පෙළපොත් ටික මේ පරිගණකයට. එතකොට 1 වසරේ සිට 5 වසර දක්වා පෙළපොත් ටික මෙන්න මේ විදිහට තියෙන්නේ. මේ තියෙන 1 වසර මේදීන් එක වසරේදී සිංහල භාෂා මේ සිංහලෙන් විතරයි ඉන්නේ සිංහල කියන පොත මේ දින නව විෂය නිර්දේශය කියලා තියෙනවා නව විෂය නිර්දේශය පුළුවන් නම් මෙන්න මේ පළවෙනි ටික ඩිලීට් කරලා පාවිච්චි කරන්න පටුනේ ඉඳන් තියාගත්තාම ඇති මෙතන ඉඳලා ඔක්කොම ඩිලීට් කරන්න ඒව අවශ්‍ය නැහැ මේ පටුනේ ඉඳලා තියාගත්තාම හොඳටම ඇති මේ තියෙන්නේ පොත මේක මේ බෝඩ් එකේ තව එක දෙයක් කරනවා ඒ තමයි ළමයින්ගේ අවධානය සම්පූර්ණයෙන් මේ බෝඩ් එකට ගන්න පුළුවන් සාමාන්‍ය පන්තියක ගුරු මහත්මිය පොත දිග අරගත්තාම ළමයි ඒගොල්ලන්ගේ පොත දිග කරගත්තාම ළමයි ඒගොල්ලන්ගේ පොතට අවධානය දෙනවා නමුත් මෙතන අපිට ඒක වෙනස් කරන්න පුළුවන් මං කිව්වා මේක කොහොමද කපලා මේකේ අපිට අයිකක් ගන්නෙ කැමරා අයිකන් එක අපෝ බලා ගන්න කැමරා අයිකන් එක සිලෙක්ට් ඒරියා මට අවශ්‍ය ඒරියා එක සිලෙක්ට් කරලා අතෑරියා ඊට පස්සේ මට මේක ගැන මොනව හරි දෙයක් කියන්න ඕන නම් පෑන ගත්තා මං ඒ දෙය ලිව්වා හරි ලස්සනට කරන්න පුළුවන් ලේසන් එක. හරි මෙතන දැනගම් මොන හරි ප්‍රශ්න තියෙනවද ඔබතුමාලට ඔබතුමියලට අහන්න ප්‍රශ්න තියෙනවා නම් කියන්න. ටීචර්ස් ගයිඩ් එක ඇත්තටම අපි දාලා නැහැ මේකේ ටීචර්ස් ගයිඩ් එක අපිට NIE එකේ සයිට් එකට ගියපුවාම නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම ඕනම නම් මම ටීචර්ස් ගයිඩ් එක මට මේ මිස්ටර් චින්තකට කෙනෙක් දෙන්න පුළුවන්. ඒකට මිස්ලාට ලැබෙන සාසය. මයික මිස්ටර් චින්තකට ඩවුන්ලෝඩ් කරගෙන දෙනවා. එක වසරේ සිට 5 වසර දක්වා. ටීචර්ස් ගයිඩ් එක දෙන්න. හැබැයි මම කැමති නෑ අලුත් ටීචර්ස් ගයිඩ් එකේ සමහර දේවල් මේ
දැන් අත උස්සන්න බෑ නේ ළමයි. අත උස්සන්න නෙවෙයි තියෙන්නේ දැන් thumbs up තියෙන්නේ. thumbs up කරන්න තියෙන්නේ මේ මම දන්නා ඒක තව තව ඉස්සරහට යනකොට මොනවා වෙයිද කියලා. ළමයි වැරදි අඟිල්ලක් ඉස්සුවොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. හරි ඉතින් අපි බලමු මේ මේකේ ඉස්සරහට මොනවද කරන්න තියෙන්නේ කියලා. මම බේසික් උගන්වන්නේ මට මේ ආපහු යන්න ඕනේ මෙතෙන්ට. මිස්ලා මේක මේ අමාරුයි කියලා හිතන්න එපා. අපේ මේ ජේසන්සේ විදුහල්පතිතුමා කිව්වා වගේ මේක අමාරු එකක් නෙවෙයි. පෑන තියලා මේක අතර ගත්තට පස්සේ අපිට ලියන්න පුළුවන් කළු පාට පෑනින්ම. කිසිම ගැටලුවක් නැහැ. කළු පාටින් ලියන්න පුළුවන්. ඊට පස්සේ ඉරේස් කරනවා නම් ඉරේසර් වර්ග දෙකයි, එකක් පොයින්ට් ඉරේසර්, අනිත් එක ඒරියා ඉරේසර්. මේ මේක පාරින් ඉරේස් කරන්න පුළුවන්. එක දෙයක් තියෙනවා. ද්විමාන හැඩතලයක් ඇන්දොත්. ඔබ්ජෙක්ට් එකක් ඇන්දොත් කවමදාවත් මේ අතින් ඉරේස් කරන්න බෑ. ඒක බෑ. මේක මතක තියාගන්න. ඇයි බැරි? මේක ඔබ්ජෙක්ට් එකක්. මේක එක රූපයක්. ඒක අනිවාර්යයෙන්ම ඉරේස් කරන්න තියෙන මේ ඉරේසර් එකෙන් පොයින්ට් ඉරේසර්. සමහර අය හිතනවා මේ මෙහෙම එකක් ඇඳලා මම හිතන්නේ කියන්නේ එහෙම වරදක් නැහැ ඇත්තරම. මේ පොඩි කොනක් ඉරේස් කරගන්න මේකෙන් මෙහෙම ඉරේස් කර කර ඉන්නවා මේ පොයින්ට් ඉරේසරා මෙහෙම ඉරේස් කර කර ඉන්නවා. ජීවිතේ ඉරේස් වෙන්නේ. මේක ඔබ්ජෙක්ට් එකක්. ඉරේසර් එක විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඉරේසර් එක පාවිච්චි කරා මෙහෙම හරහට ඉරක් ගැහුවත් ඉරේස් වෙනවා. නැත්තම් රවුමක් ගහලා හරහට ඉරක් ගැහුවත් මෙහෙම ඉරේස් වෙනවා. අපිට ඇඟිල්ලෙන් මේක ලියන්න පුළුවන්. ඒක තමයි හොඳම ක්‍රමවේදය. මේ විදියට අපිට ඉරේසර් වර්ග පාවිච්චි කරන්න පුළුවන්. අපි රතු පාට, නිල් පාට, කළු පාට, නිල් පාට පාවිච්චි කරන්න ඉරේසර් වර්ග දෙකක් කිව්වා. පොයින්ට් ඉරේසර්, ඉරේසර්. හරි. දැන් මට මිස්ලගෙන් පොඩි දෙයක් දැනගන්න ඕනේ. මේකේ පෑන් තුන පාවිච්චි කරලා ඉරේසර් දෙක පාවිච්චි කරලා ලියන්න බැරිද? වැඩ කරන්න බැරිද? මේක තමයි ඇත්තම ඕනේ. පළවෙනි සමාන දෙක මේ ටික් කරා නම් ඇති. මිස්ලා වෙන මොනවත් කරන්න ඕනේ නැහැ. හැබැයි අපි දන්නවා මිස්ලා පළවෙනි සමානේ ඔය දෙක කරන අතරේ මේ හැම අයිකන් එකක්ම ඔබනවා. කිසි ගැටලුවක් නැහැ. ඒක තමයි කරෙන්නත් ඕනේ. මම අර සර් කිව්ව විදිහට බය වෙන්න එපා. මේකට කැඩෙන්නේ නැහැ. මේ මම මේකට හයියෙන් ගහන්න පුළුවන්. මම ගහන්නේ මේ විදුහල්පතිතුමා වයින් නේද? මේ අපේ මේ මොකද මේ බෝඩ් එකට සෑහෙන හයියෙන් ගහන්න පුළුවන්. මේකට ඩැමේජ් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. මේකට ඩැමේජ් වෙන්න තියෙන එකම දෙයයි තියෙන්නේ. මේකට ඩැමේජ් වෙන්න පුළුවන් වතුරෙන් විතරයි. වතුර දාන්න බෑ මේකට. වතුරෙන් හොදන්න බෑ. වතුර මොකද එක පාසලක ගුරු මහත්මියක් මේ ටර්ම් එක පටන් ගන්නකොට ළමයි එක්ක පන්තිය හොදලා මේකටත් වතුර බාල්දි තුනක් විතර ගහලා දෙන්නවා. ඉතින් ඒකින්ද මේ වතුරෙන් විතරයි බැරි මේ ඉතින් වතුර බෑ. හොඳට මතක තියාගන්න මේක මේක ඇත්තරම මේ AC environment එකක් අවශ්‍ය නැහැ. දැනුත් මේක ගත්තොත් දුබිලි ප්‍රමාණයක් තියෙනවා. මේක dust environment එකේ පාවිච්චි කරන්න පුළුවන් board එකක්. මේක හදලා තියෙන dust environment එකේ පාවිච්චි කරන්න. දැන් මිස්ලට පොඩි ගැටලුවක් ඒ හිතුවත් ළමයෙක් ඇවිල්ලා මේකේ white board marker එකකින් ලිව්වොත් මොකද වෙන්නේ? ඉතින් එකද ඇන්නේ මෙතන white board marker තියන්න එපා. හැබැයි එහෙමත් එහෙම advance ටිකක් මේක ටිකක් ලොකු පන්තිවලට යනකොට white board marker තියන්න නැතුව බෑයි. current එක ගියොත් white board එකක් තියෙන්න ඕන. current එකේ මේක එකම disadvantage එක current එක. power නැත්තම් මේක වැඩ කරන්න බෑ. හැබැයි අපි හිතමු current එක ගිය වෙලාවකට අපි white board එක වැඩ කරන්න මෙතන white board marker එකක් තිබ්බා කියලා. ඒ වෙලාවේදී ඇන්දොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකත් හොයාගත්ත ලංකාවේ ළමෙක් ලංකාවේ නෙවෙයි ඇත්තරම අපේ ළමයිම තමයි හොයාගන්නේ අපි නෙමෙයි. මාතර සුජාතා බාලිකාවේ ගෑන් ළමෙක් හොයාගත්තේ. මිස් මං හිතන්නේ සුජාතා විනා නූපේ හන්දිය දෙනකොට ඒ ළමයා මේක මගලා ඉවරයි. මේක ක්ලීන් කරන්න සොලියුෂන් එකක් හොයලා එනවා ඒ මිස්. මේ ඒ ළමයා කරලා තිබ්බේ ආපහු මේ කුඩින් ඒ පෑනෙන් මැඳලා අඳින ගමන් මේ පැත්තෙන් ඕඩිකොලොන් ටිකක් දාලා පිහදාගෙන ඇවිල්ලා. නිකන් ඇඳලා ඕඩිකොලොන් දාලා පිහදම්මොත් මේක හැමතැනම ස්ප්‍රෙඩ් වෙනවා. හැබැයි අපි ඇඳලා ඒ පෑනෙන්ම ආපහු මේක උඩ ඇඳගෙන යන අතරේ කොටන් බට් එකකින් පොඩ්ඩක් වයිප් කරගෙන එනවා. ඇවිල්ලා ඊට පස්සේ ඕඩිකොලොන් දාපුවාම මේක හරි ලේසි. ඒකෙන් තමයි උතර මතක තියාගන්න මේ වයිට් බෝඩ් මාකර් වලින් ඇඳලා මේ ගැටලුව නැහැ. හරි. කියන්නේ මුලදී චොක් හොඳ නැති වුණා අපේ. ඔව් හරි. මාර්කර් පෙන්ස් හොඳම නැහැ. හරි. දැන් මට දැනගන්න ඕනේ මේකේ ශාරීරික ස්පෙෂලිස්ට්
කැන්සල්. ඇත්තරම ඕක තමයි අහන්න ඕනේ පළවෙනි ප්‍රශ්නේ මේ බෝඩ් පාවිච්චි කරන්නේ. මගේ ඔළුවේ කැරකුනේ ඕක දැක්ක කරනවා. පළවෙනි ප්‍රශ්නේ ඕක. ඕක තමයි ඇසිය යුතුම ප්‍රශ්නේ. වෙන ප්‍රශ්න නෙවෙයි ඕක තමයි ඇසිය යුතුම ප්‍රශ්නේ. මේක මේක මේකේ වැඩ කරනකොට අපිට තියෙන හානිය. හරි. මිස් මොකෝ මොකද කිව්වේ චෝක් එකට වැඩිය මේ වයිට් බෝඩ් මාර්කර් එක. වයිට් බෝඩ් මාර්කර් එක. ඉන්නේ තාක්ෂණයේ විමුක්තිය. ඒක ඒක මේක හානි කරයි කිව්වේ ඒක මොකද්ද? හානි කරයි කිව්වේ මොන පදනම? වයිට් බෝඩ් මාර්කර්ස් වල මේ වාස්තුශීලී අග්‍රහණය කරගන්න පළවෙනි දේ තමයි චෝක් එක තමයි චෝක් එකෙන් හැදෙන්න පුළුවන් වීස් එක සහ ඩස්ට් එක ගිහිල්ලා සාමාන්‍යයෙන් ලංග්ස් වලට පොඩි බලපෑමක් වෙනවා හැබැයි ලංග් කැන්සර් වෙන්න තරම් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ එච්චර දුරට මේක මේ වෙන්න ස්ප්‍රෙඩ් වෙන්න හැබැයි ලංග්ස් වලට බලපානවා වීස් එක තමයි උපරිම හැදෙන්න පුළුවන් දේ. මිස් කිව්වා දෙවෙනි ඔප්ෂන් එක මේ වයිට් බෝඩ් මාකර්. වයිට් බෝඩ් මාකර් ප්‍රශ්නයක් නැහැ. නමුත් ලංකාවේ තියෙන වයිට් බෝඩ් මාකර් වලට ප්‍රමුඛයක් නැහැ. මිස්ල වයිට් බෝඩ් මාකර් එක අරන් කියවුවොත් පිටිපස්සේ තියෙනවා කන්ටෙන්ට් එක. මේකේ තියෙන ඇල්කොහොල් එකේ කන්ටෙන්ට් එක. ජීවිතර කියලා තියෙනවා ඇල්කොහොල් එකේ කන්ටෙන්ට් එකම වාසිය. ඒ හැම එකම ඒකේ නම්බර්ස් වගේ තියෙනවා. ඒ නම්බර් ස්ටික් ගහලා බලන්න මේ ඉන්ටර්නෙට් එකේ. ඒ නම්බර් ස්ටික් ගහලා බලපුවාම මේක මේ ගානින් තිබ්බත් ඇති. ඒව ඇත්තටම බලපාන්නේ අපේ ලංග්ස් වලට කැන්සර් හැදෙන්න පුළුවන්. වයිට් බෝඩ් මාකර් එක කියන්නේ ඇත්තටම ඩෙඩ්ලි ඩේන්ජර්. මුද්දමනේ අතින් මකන්න. ඒකින්ද මේ චෝක් එකට වඩා හරි ඩේන්ජරස් එකක් තමයි වයිට් බෝඩ් මාකර්. ඒක නම් මමත් පිළිගන්නවා. ඒක ඇත්තටම ඒක ප්‍රූව් වෙලා ඉවරයි. ඒක ඔප් කරලා ඉවරයි. මේක ගැන අහුවා හරි පළවෙනි දේ. මේක එච්චර හානි කර නම් මම දවසකට 3-3ක් මේ කරන්නේ. හේතුව තමයි මේ ලෝකේ ඉස්සලා මේක ගැන කියලා තියන්න. මේ තියෙන්නේ এডুকেෂන් ප්‍රොජෙක්ට් එක. හැබැයි මෙතන මේ ඕබී එකෙන් හරි මේ පාසලෙන් හරි ලෝන්ත්‍රෝ ප්‍රොජෙක්ට් එකක් ගෙනල්ලා මෙතන මේක හරි කරලා මොකද අපේ සේල්ස් කරන අයත් හරි කැමති ඒගොල්ලන්ගේ කමිෂන් එක වැඩි වෙනවා. හැබැයි මම ඉන්නේ සේල්ස් කරන පැත්ත නෙවෙයි. මම කවදාවත් සේල්ස් කරන පැත්ත නෙවෙයි ඉන්නේ. මම ඉන්නේ ඕගොල්ලන්ගේ පැත්තේ. ඒගොල්ලන් කිව්වොත් ලෝන්ත්‍රෝ ප්‍රොජෙක්ට් එකක් හොඳයි. ඒක ගානක් අඩුයි. මේක තව ටිකක් රුපියල් 30,000 අතර අඩුවෙන් මේ සෙටප් එක හදාගන්න පුළුවන්. ඉස්කෝලේ රුපියල් 30,000 අඩුවෙන්. හැබැයි ඒ 30,000 වගේ නෙවෙයි. මෙතන වැඩ කරන ගුරුවරයා නිරාවරණය වෙනවා ලොමස් 5300කට එකේ. එයාගේ ඇස් දෙක ඊට වඩා හොඳයි අත්තරම මේ වැල්ඩින් ප්ලාන්ට් එකක් දිහා දවසක් මම පැය දෙකක් බලන් ඉන්නේ. අත්තරම නෑ මම එහෙම ලෝන් ත්‍රෝ ප්‍රොජෙක්ට් එක හයි කරලා තියෙන තැන්වල මම ජීවිතේට වැඩ කරන්නේ මෙන්න මෙහෙමයි. මම කවදාවත් මෙහෙම ක්‍රොස් කරන්නේ නෑ. හේතුව තමයි මම මෙතන වැඩ කරද්දී මගේ මුණට මේ එළිය වැටෙන්න බෑ. ඒක පළවෙනි දේ. මේ තියෙන එළිය මගේ මුණට වැටෙනවා නම් ඒක අන්තිම හොඳ නෑ. ඒකින්ද තමයි මේ এডুকেෂන් ප්‍රොජෙක්ට් එක දාගෙන ප්‍රොජෙක්ට් එක ස්පෙෂල් මේක රුපියල් 30,000 අතර වෙනසක් තියෙනවා ප්‍රොජෙක්ටර් එක. මේක දාලා තියෙන ගුරුවරයා ගැන හිතලා. ගුරුවරයා ගැන පැත්තට. මේ දින ලුමන්ස් 3000ක පවර් එකක්. ඒක ඇත්තටම හොඳ නැහැ. ඒකින්ද තමයි මේකේ මේ තිරේ එන්නේ මෙහෙම වක්‍රාකාරයෙන් තමයි තිරේ එන්නේ. ඒකින්ද මට මේකෙන් කිසිම බලපෑමක් නැහැ ප්‍රොජෙක්ට් එකේ. අනිත් එක এডুকেෂන් ප්‍රොජෙක්ට් එක බලන්න මේකේ තියෙන කලර්ස් මේ හැම කලර් එකක්ම පැස්ටල් කලර්ස්. මේ ඔක්කොම පැස්ටල් කලර්ස්. මේකේ පසු පාට ලුමිනස් නැහැ. නිල් පාට ලුමිනස් නැහැ. මේක පැස්ටල් කලර්ස් තියෙන. ඒක නිසා හිතන්න මේ තියෙන පැස්ටල් කලර්ස් තියෙන එක මේක ගුරුවරයාගේ ඇහැට හරි ස්මූත්. ඊළඟ එක තමයි මේකේ සුදු ආලෝකයේ පරාවර්තනය වෙන්නේ නැහැ මගේ මූණට. මේ ඒක හේතුව තමයි ලෝකේ තියෙන ප්‍රොජෙක්ටර් වර්ග තුනක්. එකක් බිස්නස් ප්‍රොජෙක්ටර්ස්, අනිත් එක এডুকেෂන් ප්‍රොජෙක්ටර්ස්, අනිත් එක හෝම් තියටර් ප්‍රොජෙක්ටර්ස්. මේක තමයි මෝඩ් එක අනුව ප්‍රොජෙක්ටර් වර්ග තුන. ඊළඟට ත්‍රෝ රේෂියෝ එක අනුව තියෙනවා ලොන් ත්‍රෝ, ෂෝට් ත්‍රෝ, අල්ට්‍රා ෂෝට් ත්‍රෝ. මේ තියෙන ෂෝට් ත්‍රෝ এডুকেෂන් ප්‍රොජෙක්ටරේ ෂෝට් ත්‍රෝ වර්ෂන් එකේ බේසික් වර්ෂන්. එතකොට හොඳට මතක තියාගන්න මේ තියෙන এডুকেෂන් ප්‍රොජෙක්ටරයක්, ඒකේ ෂෝට් ත්‍රෝ වර්ෂන් එකක්, ඒ ෂෝට් ත්‍රෝ වර්ෂන් එකේ බේසික් වර්ෂන් එකක්. එතකොට මේකේ මේ බිස්නස් ප්‍රොජෙක්ටරයක් නෙමෙයි, ලෝන් ත්‍රෝත් නෙමෙයි. මේක තමයි ඩෙඩ්ලි ඩේන්ජරස්. හේතුව තමයි සරලම මොනවා හරි මේ ස්කෝලේ ප්‍රොජෙක්ට් එකක් තව දෙනවා නම් ඒක අනිවාර්යෙන් এডুকেෂන් ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි බිස්නස් ප්‍රොජෙක්ට් එකක්. ඒක ලෝන් ත්‍රෝ ප්‍රොජෙක්ට් එකක් අඩි 10ක් විතර ඇතින් ගන්න. ඒ ප්‍රොජෙක්ට් එක හොඳ නැහැ. කවුරු හරි ක්ලාස් කරන සර් කෙනෙක් ඉන්නවා නම් විසිට් කරන්න ඒක නිරාවරණය වෙන්න හොඳ නැහැ මොකට. ඒක හොඳම නැති එක. ඒකින්ද අපි මේ පැත්ත හිතනවා. ඒකින්ද තමයි ෂෝට් ත්‍රෝ දාලා දෙන්නේ এডুকেෂන්. ඊළඟ එක මේකේ ලෝකේ දැනට වේව්ස් දෙකයි තියෙන්නේ මිනිස් ශරීරයට අයිති කර නැති. පළවෙනි එක රේඩියෝ ෆ්‍රීකවෙන්සි RF. දැන් අවුරුදු පරගානක 30 ඉඳන් කියනවා මේ දැනුත් අපි හරහා යන රේඩියෝ ෆ්‍රීකවෙන්සි කියන එක රේඩියෝ තරංග. අපි කාටවත් හානියක් කරලා නැහැ මෙච්චර කාලෙට. රේඩියෝ ෆ්‍රීකවෙන්සි වලින් කැන්සර් එකක් හැදෙනවා කියලා අහන්න. මේ දැනුත් තරංග ගන්න. ලෝන් මේක ඇවිල්ලා ලෝන් ඩිස්ටන්ස් දුවන එක.
ඊළඟට තියෙන එක තමයි මේක ඒ තමයි RF RF ඊළඟට තියෙන IR IR කියන මේක මේක infrared කියන technology මේක nanometers වලින් දුවන්නේ ඉතාලම short wave එකක් infrared induction කියන technology තමයි මේ පාවිච්චි කරලා ඉන්නේ ඒකින්ද මට කිසිම ගැටලුවක් නැහැ මට මේක ඉස්සරහා ඕන තරම් ඉන්නේ ඒක පැයත් දෙකත් තුනත් කිසිම ගැටලුවක් නැහැ මේකෙන් තියෙන හානිය ඇත්තරම අපි කියනවා මේක දශම ගානක හානියක් දශම ගානක හානියක් මේක තියෙන්නේ එකම හානිය තමයි මෙන්න මේක මෙහෙම ගිහිල්ලා වරන ඒකත් පොඩ්ඩක් ඉස්සරහා බලන්න ඕනේ ඒ අරෙන්න මේක කිසිම හානියක් නැහැ කිසිම හානියක් නැහැ හොඳයි ප්‍රශ්නේ අහපුවෙ ඒක තමයි පළවෙනිට අහන්න ඕන ප්‍රශ්නේ දෙවෙනියට අහන්න ඕන එක තමයි අර මං කිව්වේ වතුර විතරයි දාන්න බැරි මේකට මොකද බෝඩ් එකට මොනවද හානි වෙන්න පුළුවන් ඒකත් දැන් අපි කතා කරා ওই ටික තමයි ඇත්තටම හරි වැදගත් ඊට පස්සේ අර මේ එකින් එක අපි කතා කරමු ඒකයි අපි කතා කරා මේ පෑන් තුන ඒ ටික ගැන පොඩ්ඩක් හිතා ගන්න ඒ වගේම මේ ඉරේසර් දෙක මේවා තමයි වැදගත් වෙන්නේ ඊළඟට පෙළපොතින් වැඩ කරන එක ඒක වැදගත් ඊට පස්සේ ඉංග්‍රීසි විෂයක් උගන්වන ඉංග්‍රීසි උගන්වන ගුරු මහත්මයෙක් ඉන්නවා ඉංග්‍රීසි ආයි ඉංග්‍රීසි නේද ආ මෙන්න මේ මිස්ලා මේක බලන්න මිස්ලා කෑග ගහ මොකක් කරලිලා කෑ ගහන්න ඕනේ නැ මේ බෝඩ් එක ඔක්කොම බලා ගන්නවා ඒකින්ද මේ බෝඩ් එකට බාර දෙනවා අපි ඉංග්‍රීසි වලදී මේක මේ පොඩි කොටුවක් මෙතන තියෙනවා පේනවද ඇති මිස්ලාට අලු පාට කොටුවක් මේක ටච් කරන්න මේක ටච් කරාට පස්සේ මේකේ උඩම තියෙනවා ලැන්ග්වේජ් මෝඩ් ලැන්ග්වේජ් මෝඩ් කියන්නේ අපි භාෂාවක් උගන්වන මෝඩ් එක ඒ මෝඩ් එකේදී අපිට උගන්වන්න බැරි භාෂා දෙකයි තියෙන්නේ දෙකයි නෙමෙයි භාෂා ගොඩක් තියෙනවා අපි පාවිච්චි කරන භාෂා වලින් භාෂා දෙකයි තියෙන්නේ සිංහල සහ දෙමළ භාෂාව උගන්වන්න බෑ මොකද මේකේ ඩිටෙක්ට් කරන්නේ නැහැ දැනට මයික්‍රොසොෆ්ට් පැකේජ් එක මේකට සපෝට් කරන්නේ නැති නිසා හැබැයි ඉංග්‍රීසි භාෂාවට මේක පුළුවන් හෑන්ඩ් රයිට් ටූල් එක ගන්න අරගෙන ඕනම දෙයක් ලියන්න අපි ලිව්වොත් ඕනම දෙයක් එයා තප්පර පහකදී එක දා ගන්නවා ඩික්ෂනරි එකට ගිහිල්ලා අපි පොඩි එවන දැන් මේක මෙහෙම ඩොග් කියලා ලියලා නිකන් ඉන්නේ නැහැ මේකට අදාළ රූප රාමුව අපි ගන්න ඕනේ ලයිබ්‍රරි කොහොමද ගන්න රූප රාමුව එක වසර දෙක වසර අපි ගියා ඇනිමල් house animal රූප මාධ්‍යත් එක්ක ඊට පස්සේ අපි තව එකක් ගමු අපි cat කියන එකක් ගමු හරි අපි ආපහු hand write tool තප්පර පහයි අවශ්‍යකම් ආදා ගන්නවා තප්පර පහයි හරි pronunciation හොඳට බලා ගන්න pronunciation මේක හොඳට බලා ගන්න මේක හරි වැදගත් එයාම ප්‍රොනවුන්ස් කරනවා ගුරුවරයාට ප්‍රොනවුන්ස් කරන්න අවශ්‍ය නැහැ මේක වැදගත් දෙයක් තියෙනවා මොකද මේක නේටිව් ස්පීකර් කෙනෙක්ගේ ප්‍රොනවුන්සියේෂන්ස් තියෙන්නේ ගුරුවරයා මේක මේවා සයිස් එයාම ප්‍රොනවුන්ස් කරනවා අනිත් එක එයා ස්පෙලින්ග්ස් හදනවා මම වැරදියට ලිව්වත් ස්පෙලින්ග්ස් එයා හරියට ගන්නවා මේක එක දෙයයි ගන්න නැත්තේ ග්‍රැමර් පැත්ත මෙයා අදාළ කරගන්නේ නැහැ මෙයා අපි වැරදියක් ලිව්වොත් මෙයාට ඒක අදාළ නැහැ. මෙයා ග්‍රැමර් පැත්ත බලන්නේ නැහැ. මෙයා ලියනවා හැබැයි මෙයා ස්පෙලින්ග්ස් විතරක් හරියට චෙක් කරනවා. අපි බලමු හරිනම් past tense present tense අපි නිකන් mix කරලා ගත් එකක් ලිව්වොත් එහෙම ලිව්වොත් හරි. අපි ලිව්වොත් අපිට මෙහෙම සිලෙක්ට් කරන්න පුළුවන් මේක අදාළ නැහැ එයාට අදාළ නැහැ මේවා ගැලපෙනවද නැද්ද ඒවා කිසි දෙයක් අදාළ නැහැ ලියපු එක රීඩර් හැබැයි ස්පෙලින්ග්ස් හරියට බලන්න මෙයා ස්පෙලින්ග්ස් මැච් කරනවා ඒ වගේ තව දෙයක් තියෙනවා ඒ තමයි ඒක තමයි මෙයා ස්පෙලින්ග්ස් හරියට බලලා නිකන් ඉන්නේ නැහැ මේක හරියටම දාගෙන ඊට පස්සේ මම මේක ප්‍රොනවුන්ස් කරාත් නැතත් මට මේකේ ඩෙෆිනිෂන් එක ඉන්ටර්නෙට් තියෙනවා නම් සම්පූර්ණයෙන්ම දෙනවා මේක සම්පූර්ණ විස්තරය දෙනවා මොකද්ද මේ වචනේ තේරුම මේක ඔක්කොම දෙනවා මේ වගේ ඉන්ටර්නෙට් තියෙනවා අන්තර්ජාලයත් එක්ක තමයි යන්නේ මොකද මේ බෝඩ් එක ඇවිල්ලා පොඩි පරාසයක වැඩ කරන එකක් නෙමෙයි මේක ඉතා විශාල පරාසයක වැඩ කරන එකක් මේක සයන්ස් වලදී හැම සෑහෙන දුරට මේක ඇඩ්වාන්ස් මට්ටමේ පාවිච්චි වෙනවා දැන් අපි අර ඕපන් කරගත්ත කැන්වස් තුනම තියෙනවා එක ඊට පස්සේ කැන්වස් එක මේ දෙවෙනි කැන්වස් එක කැන්වස් ඔක්කොම තියෙනවා කිසිම ගැටලුවක් නැහැ ඊළඟට අපිට තව තියෙනවා මේ මන්නම් හිතන්නේ පහළ පන්තිවල මේවා ජ්‍යාමිතික උපකරණ භාවිතා කරනවා පහළ පන්තිවල කෝණමානයක වගකු නැහැ අවශ්‍ය හැබැයි ඒවත් තියෙනවා මේකේ
මේ විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒව අතරම මේ කෝණයක් නිකන් නිර්මාණය කරගැනීමේදී අරේ මේ පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට අපි කිව්වා මේක අනන්තය දක්වා දිවෙන කැන්වස් එකක්. ඊළඟට අපිට මේ කව කටුව වගේ දේවල් ඒ වගේ දේවල් ඕනම හැඩතලයක් ගන්න ඕන නම් ඒ වගේ පුළුවන් මේකේ. ඊට පස්සේ තව මෝඩ් එකක් තියෙනවා, ඒක සයන්ටිෆික් මෝඩ්. මේකත් ටිකක් ඇඩ්වාන්ස් මට්ටමෙන් පාවිච්චි වෙන එකක්. ඒව නම් ප්‍රාථමික අංශයේදී වැඩක් වෙයිද නැහැ. හැබැයි නිකන් සරල පරිපථයක් වගේ එකක් නිර්මාණය කර ගැනීම ළමයිට පෙන්වන්න ඕන නම් ඒවට නම් මේක පුළුවන්. බැටරියයි ස්විච් එකයි බල්බ් එකයි මේ වගේ එකට එකතු වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ ස්විච් එක වැහුවොත් තමයි බල්බ් එක පත් වෙන්නේ කියලා පෙන්වන්නේ. ඒ වගේ ඒවා පොඩි පොඩි ඉන්ටරැක්ටිව් ලෙසන්ස් තියෙනවා. ඒවා ඉතින් පාවිච්චි කරමු. 3D තියෙනවා. 3D අර මම ඉස්සලා පෙන්නුවේ 3D. ඒවා ටිකක් ඇඩ්වාන්ස් 3D තමයි ගොඩක් තියෙන්නේ. මේ ඒවා ටිකක් මේක නම් මම හිතන්නේ චක්‍රේ වුණත් අපි පාවිච්චි කරන්නේ මෙහෙම. මේක ඇත්තටම ගොඩක් හොඳයි. ප්‍රාථමික අංශයට ගොඩක් තියෙනවා. මේ වගේ ගොඩක් ඒවා තියෙනවා අපිට දාගන්න පුළුවන්. මම මේ තියෙන ප්‍රාථමික අංශයේ හැඩතල දෙන්න ඉස්සලා සාමාන්‍ය ළමයිට පොඩි පොඩි ගේම්ස් ළමයිට මේ හැඩතලයක් තව තැනකට හරියටම දාන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා පෙන්වන ඒවා. මේක ඇත්තටම පාවිච්චි කරනවා එක මේ පාසලක මේ මුල් කාලේදී මේ සෙල්ලංගෙන් ඇවිල්ලා සුමානයක් විතර මේවා දෙන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් මේ වගේ අපි ඉලක්කම් දෙමු. දැන් අපිට හරි හැඩතලේ ළමයාට කියන කොහෙට හරි දාන්න කියලා. ඉතින් ළමයා එක හරි තැනට ගෙනල්ලා දාන්න ඕනේ. අර හැඩතලයක් අඳුරා ගැනීම ඒවා ළමයිටම දෙනවා. මේවා ඇත්තම මේ අපි කියනවා ඉන්ටරැක්ටිව් ඇක්ටිවිටීස් කියලා. මේවා තමයි එක සතියක් මේක කරනවා සෙල්ලම් ගෙවල් වලින් ආවට පස්සේ. මේකත් ඇත්තම ගොඩක් ඒවා තියෙනවා. තව ගණිතය ඉගැන්වීමේදී පාවිච්චි කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒවා බලන්න පුළුවන්. අනිත් ඒවා ඔක්කොම ටිකක් ඇඩ්වාන්ස් ඒවා. ඉතින් ඒවා මේ අටවසර ඉඳන් තමයි ඔක්කොම හියුමන් ඇනටොමි වගේ දේවල් අටවසර ඉඳන් ළමයිට උගන්වන්න පුළුවන්. ඔක්කොම 3D. ඒතර මේ බෝඩ් එක 3D වලදී පාවිච්චි කරන්න පුළුවන් සම්පූර්ණයෙන්ම. මේ අටවසරේ අපි මානව ඉන්ද්‍රිය පද්ධතිය කියන පාඩම උගන්වීමේදී අපි පාවිච්චි කරනවා මසල්ස් එහෙම ගත්තොත් මේක උඩම අපිට ලියන්න පුළුවන් හැකියාව තමයි විශේෂ වෙන්නේ. මට මේක මාංශ පේශියක් සලකුණු කරන්න ඕන නම් මේකට මොනවද කරන්නේ. මේක ගොඩාක් බයෝලැබ් වල පාවිච්චි කරනවා දැනට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කීපයක. මේක ඇත්තටම ඉවරයක් නැහැ. මේකේ සම්පූර්ණ හැමදේම කොටස් කොටස් කරලා ගන්න පුළුවන්. ඒක හැම මේ පැතිකඩක්ම බලන්න පුළුවන්. මේක විශේෂයි. ඒකත් ඇත්තරම මේ ගොඩක් දේවල් තියෙනවා. මේ වගේ අපි මේ අටවසර තව පාඩම් දිනවල මානව ඇස එහෙම මේවා ඇත්තරම උද්‍යන් වීමේදී මේ 3D ගන්න පුළුවන්. මේවා දැනටනම් පාවිච්චි වෙන එකක් නෑ බේස් නෝය. මේ ඔක්කොම 3D විදිහට තමයි පාවිච්චි වෙන්නේ. හරි. මිස්වට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද? අපි මෙන්න මේ බේසික් ටික තමයි අපිට වැදගත්. මම මේ මිස්ලගෙන් ඉල්ලන්නේ පළවෙනි සුමානේ මේ පෑන පාවිච්චි කරන්න. පෑන පාවිච්චි කළා මේ පෑනයි ඒරියල් එකයි ගේන්න ගෙනල්ලා අපිට ඉවර කරන්න. විනාඩි 5කින් අපි ඉවර කරනවා. පෑනයි ඒරියල් එකයි ගේන්න මේ දෙක විතරයි ඕනේ. දැන් මම අන්තිමට කිව්වා එක දෙයක් මම පෙන්නනවා කියලා. ඒ තමයි මේකේ කනෙක්ෂන් එක. මේ ප්‍රීමේඩ් ලෙසන් කියන එක ඇත්තම හොඳයි. එහෙම පුළුවන් නම් මේ තියෙන software එක මිස්ලට ගෙදර තියෙන computer එකටත් දාගන්න පුළුවන් මේ class. එක දෙයයි අපිට නැත්තේ touch කර කර වැඩ කරන්න බෑ. හැබැයි මිස්ටර් මවුස් එකක් කරන් computer mouse එක කරන් මේක කපලා කොටලා පාඩම හදාගෙන ඉන්න පුළුවන් ගෙදර. කිසිම බාධාවක් නැහැ.
පාඩම හදාගෙන ඇවිල්ලා මෙතන වැඩ කරන්න පුළුවන් නම් ඇත්තම හොඳ දෙයක්. දැනට ওই වැඩේ කරන්නේ ලංකාවේ ගුරුවරයෝ 5ක් 6ක් පමණයි. අනිත් අය කරන්නේ ඇත්තම හොඳයි. ඒ ඇත්තම ওই වෙලාවේ තියෙන ප්‍රශ්නයක්. හැබැයි කරන්න පුළුවන් නම් ඉතාම හොඳ දෙයක්. ප්‍රී මේඩ් ලෙසන් ඇත්තම හොඳයි. මේකේ මම දාලා තියෙන ඩෙස්ක්ටොප් එකට e-class 2019 කියලා software එකක්. ඒ software එක බර නැහැ. පොඩි software එකක්. නිකන් මේ මොනවා අපි මේ software එක කරනකොට කවදාවත් terms and conditions කියවන්න නැහැ නේ. next නේ. years නා years years. කවදාවත් no කියන පට්ටක් ඔබත් නැහැ. ඒකෙත් එච්චරයි කරන්නේ. years years next. සාමාන්‍යයෙන් step 5 මේක install වෙනවා. install වුණාම මේ whiteboard එක මිස්ට පුළුවන් බලන්න මේ මෙන්න මේ වගේ icon එකක් තියෙනවා. මිස්ගේ computer එකත් මෙන්න මේ වගේ e-class කියලා icon එකක් තියෙනවා. ඊට පස්සේ මේක ඩබල් ක්ලික් කරොත් මේ මේකෙන් මිස් දැන් මවුස් එකෙන් වැඩ කරන්නේ මේ වගේ පෑනක් නැහැනේ. එතකොට ඒතර මේක ඩබල් ක්ලික් කරොත් මවුස් එකෙන් දෙපාරක් ක්ලික් කරොත් මේක ඕපන් වෙනවා. දැන් මේ පාඩම හදන්න පුළුවන්. ඇත්තටම හදලා ගේනවා නම් ලොකු දෙයක්. පේපර්ස් හදන්න ලේසි. දැනට ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් දෙක පාවිච්චි කරනවා ශිෂ්‍යත්වයේ ටාගට් කරන පාසල් දෙක. ඒකෙත් මිස් කෙනෙකු සර් කෙනෙකු කරන්නේ. පාවතර සර් කෙනෙක් පාවිච්චි කරනවා මේ මම හිතන්නේ ආයි නෑ ඒ පන්තියේ ළමයි විතරයි හරියට ඉගෙන ගන්නෙ. ඒ පන්තිය ඇවරේජ් එකක් ගත්තද? ලංකාවේ වැඩිම ශිෂ්‍යත්ව ක්ලාස් එක ලංකාවේ ළමයි වැඩිම ඉන්නේ ශිෂ්‍යත්ව ක්ලාස් එක කුඩිය අපිට තියෙන්නේ විශ්වවිද්‍යාල කියලා. මම ගියා සර්ව පෙ කවදා මම හිතන්නේ දකින්න හම්බෙනවා කියලා පිටිපස්සේ ඉන්න ළමයිට මැද්දෙන් තිර දාලා තියෙනවා ලොකු තිර. මේ බෝඩ් එක අහලා 108 බෝඩ් එකකින් වැඩ ගන්නවා. එයා අත්‍තරම කරන්නේ එයා තමයි මට සමහර දේවල් කියලා මේ රිසෝසස් ලයිබ්‍රරි එකට එයා කියනවා. එයා ගොඩාක් ඒවා දාලා දෙනවා. උදාහරණයක් වෙනනම් මේ රූප මාධ්‍ය එයා විශාල විදිහට හොඳටම පාවිච්චි කරනවා. ආස්සා පොළොව කියන පාඩම් වගේ දේවල් ඉගැන්වීමේදී අපිට ගන්න පුළුවන් දේවල් මේකේ දාලා. මොකද මේවා කියව කිය ඉන්න දෙයක් නැහැ. ලංකාවේ උසම දියලේ ආස්සා පොළොව කියන පාඩම. අපි ආවට පස්සේ මේ අපි මේක කොහොමද මේ බඹර කන්දේ මේකත් වෙන. අපි බඹර කන්දේ වීඩියෝ එකක් පෙන්වන්නම්. අපි ගියාම මේකට මගේ වීඩියෝස් ටික මං ගාව තියෙන්න ඕනේ අතන මේවා ඩවුන්ලෝඩ් කරලා තියෙන්න ඕනේ. අපි යනවා environment බලන්න මේකේ අනකොට අපිට ළමයට අයිඩියා එකක් දෙන්නවා. භූමි සමතා පිහිටීම, භූගෝලීය පිහිටීම, කොහෙද මේක තියෙන්නේ බබර ගන්න, ඇයි මේක උස වෙන්න හේතුව, ඇයි මේකේ වතුර අඩු, මොන කාලවලද වතුර වැඩි වෙන්නේ, මේ ඔක්කොම මොකද පහවසර ළමයෙක් බඹර කන්දර ගිහිල්ලා නැහැ මං හිතන හැම පහවසරම නැහැ ගත්තොත් 40ක් විතර ළමයි දෙන්නෙක් විතරයි ටීචර්. මේ වගේ තොර පිළිදීම භූගෝලීය පිළිදීම දැන් මේ වගේ පෙන්වීමේ හැකියාව තියෙනවා. තොර එතකොට තමයි මේක බැලන්ස් වෙන්නේ. මේකෙන් තමයි ළමයට ලංකාවේ බඹර කන්ද උසම දියල්ල කියලා රෙජිස්ටර් වෙන්නේ. ඇත්තම මේකේ මොකද ඒක තමයි ළමයාගේ මෙමරිය රෙජිස්ටර් කරන්න දෙන එකම ක්‍රමය. ඉතින් මේ ක්‍රමවේදය පාවිච්චි කරනවා නම් හරි ලේසි. ඒ වගේම මේ තියෙන තව එකක් මම හිතන මීටර් අවුරුදු දෙකකට කලින් ආපු පේපර් එකේ අහලා තිබ්බා මේ බස්නාහිර පළාතේ මොයක කටවල් පිහිටි ප්‍රධාන ගංගාවල් කීයක් තියෙනවද කියලා. ළමයි ගහලා තිබ්බා මාවෙවත් එක්කම. මේ ගාලද මාවෙයි කැලණිකඟයි කලුව. තුනෝ මාවේ රිව බැංක් එකක් තිබ්බට වෙස්ටර්න් පොයින්ට් වල මාවේ මොයකට වෙස්ටර්න් පොයින්ට් වල නැහැ. ඒකින්ද වැරදින තැන් තියෙනවා. ඒවා පෙන්වන්න පුළුවන්. ගුරුවරයන් සලකුණු කර කර මේ වගේ තිබ්බාම තමයි. හරි ලේසි ඒක. ඒකට තමයි ළමයාගේ ඔළුව රෙජිස්ටර් වෙන්නේ. නැතුව කියලා වැඩක් නැහැ. කටින් කිව්වට ඒක වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් තියෙනවා පාවිච්චි කරන්න. හොඳටම පාවිච්චි කරගනි. ඔබතුමන්ලාගේ දැනුමයි මේ බෝඩ් එකේ තියෙන සපෝට් එකයි දෙකම එකව කරලා කරොත් ඇත්තම හොඳ පාඩමක් ගන්න පුළුවන්. ඒ වගේ ළමයට හරි ලස්සනට උගන්වන්නත් පුළුවන්. ඉතින් බලන්න මේකෙන් ඉස්සෙල්ලා ඔව් මේක මම පොඩි දෙයක් කියන්නම්. මේක නිකන් මෙහෙම ඇවිල්ලා බෝඩ් එක දිහා බලන් හිටියනම් නම් මේක පුරුදු වෙන්නේ නැහැ. දැනට ලංකාවේ වැඩිම බෝඩ් තියෙන පාසල ආනන්ද විද්‍යාලයේ බෝඩ් 70ක් තියෙනවා. දෙවෙනියට වැඩිම තියෙන පාසල ඔබතුමන්ලා හිතනවත් පාසලක් නෙමෙයි. ඔව් සීවලි විද්‍යාලයේ තියෙන හේතුව තමයි ඒ විද්‍යාල්පතිතුමාගේ වැඩ පිළිවෙල කමල් සර්ගේ. ඒ බෝඩ් 53ක් තියෙනවා. 53න් 50ක් අපේ ආනන්ද 70ම රෝමේට් ආයතනයේ බෝඩ්. හේතුව තමයි මේ ඒගොල්ලන් රෝමේට් ආයතනයේ බඩු ගැන එකක් විශ්වාසයක් තියෙනවා. අනිත් එක තමයි රත්නපුරේ නම් ලොකු වෙනසක් තියෙනවා. 50ක් ගන්න හේතුව තමයි ගුරුවරුන්ට බලෙන් ඉගැන්වීම. ඔය අපේ ප්‍රොමිට් කියලා ගහපු වෑන් එකක් තියෙනවා. ඔය වෑන් එක රත්නපුරේ සිවිලිටි ගියනම් දැකලාදී උඩ හිටියපුවාම පල්ලෑන් ගෙන වාහනේ පේනවා. පල්ලෑන් ගෙන වුණ වාහනයක් පේනවා උඩ හිටපුවාම.
අපි ඇත්තටම ඉස්සර සතියකට දෙපාරක් විතර යනවා එනකොට මේ ඒ කාලේ ඉස්සු ගුරුවරු දැන් තියෙනවා සමහර ගුරු අර බන්ධනාගාර බස් එකේන වගේ ඔයා ගන්නවා නේද ඩුවලයි ඒක හැබැයි විදුවල්පත් තුමාට තියෙනවා මාර උනන්දුවක් කොහොම හරි කරනවා අන්තිමට දැම්ම බ්‍රහස්පති දවස අනිවාර්ය කරා යන්න බෑ කාටවත් විනාඩි 40ක් වෙනකන් කාටවත් යන්න බෑ 40ම හැමෝම ඇවිල්ලා ප්‍රැක්ටිස් කරනවා ප්‍රැක්ටිස් අද ගුරුවරු 80ක් විතර ඉන්නවද බෝඩ් එක දවසක් හරි ගන්නවත් ඇවිල්ලා හදන්නේ දවසක් වැඩ කරන්නේ නිකන් බෝඩ් එක. වැඩිම මේ ප්‍රයි පෞද්ගලික පන්ති වල බයි බෝඩ් පාවිච්චි කරන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ 20 ගණන්ක් තියෙනවා. 27ක් කෝස් නම. ඇයි අර සර්ල දැන් ගන්නලා පුරුදු වෙලා නිකන් බෝඩ් එකේ වැඩ කරන්න කැමති නැහැ. ඉතින් ඕක තමයි ඇත්තටම මේක අමාරු නෑ. ඒකට පුළුවන් නම් කාලසටහනක් දාන්න මේ මම කරා මේ දෙසැම්බර් වලින් පස්සේ දැම්ම නම් හොඳයි. දැන් වැඩක් නැති වෙයි දාලා දැනුත් පුළුවන් මේ එක්සෑම් එක ඉවරෙන්ද ලං වෙලා ඉවර වෙලා මේ විනාඩි 10ක් 20ක් ඇවිල්ලා මේක නිකන් අත්පත ගාලා බලන්න මොනවත් වෙන්නේ නැහැ මේ බෝඩ් එකේ කිසිදයක් වෙන්නේ නැහැ මම පොරොන්දු වෙනවා වතුර දාන්න නැතුව මේක පාවිච්චි කරලා මොනවා හරි වුණොත් මේ බෝඩ් එකට බෝඩ් එකක් මම දෙන්නා කියලා මොකද බෝඩ් එකට මොනවත් වෙන්නේ නැහැ කියලා දන්නවා මේ ගුරුවරයෙක් මේක මෙහෙව කරා කියලා මොකද අඩු ගන්න මෙහෙම මේ මෙහෙම හීරුවක් කියලාවත් මුද්දක් දාගෙන මේක හීරෙන්නේ නැහැ මේක සෙරමික් කෝට් එකක් තියෙනවා ඒකින් බය වෙන්න එපා මේ බෝඩ් එක හරියට මේ වේඩ් බන් බෝඩ් එකක් මේ හොඳ බෝඩ් එකක් දැනට ලෝකේ තියෙන හොඳ බෝඩ් එකක්. ඒකින්ද පාවිච්චි පව කට් එකද නම් පාඩම එතන. ඒක තමයි ස්මාර්ට් ක්ලාස් රූම් වල තියෙන එකම ඩිස්ඇඩ්වාන්ටේජ්. පල්ලෙවෙනි ඩිස්ඇඩ්වාන්ටේජ්. බෑ අපිට එහෙමනම් කිලෝවොට් 5ක UPS එකක් ඕනේ. කිලෝවොට් 5ක UPS එකක් දාලා වැඩ කරන්න ඕනේ. එතකොට අපිට අනිවාර්යෙන් පැය භාගයක් වැඩ කරන්න ඕනේ. ඒකම කරන්නේ. ඔව්. මේ පැත්තර කොහොමද දන්නේ මේ? හරි එහෙනම් අපිට ඉවර කරන්න පුළුවන් විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා විදුවල්පතිතුමාට ඒ වගේම චිත්‍රක මහත්මයාට මේ OB එක වෙනුවෙන් මෙතනට පැමිණලා මේ අපේ සහයෝගය දක්වලා ඒ වගේම ඔබතුමියලට බොහොම ස්තුතියි අපි ආපහු දවසක හම් වෙමු එතකම් මේක පාවිච්චි කරන්න සියලු දෙනාටම සුබ දවසක් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි මේ සියලු දෙනාට